අප්ලෝඩ් කරනවා ආට ඒක බලන්න පුළුවන්. එතකොට ක්ලාස් එකට ආවේ නැහැ කියලා මේක කිසිදයක් මගේ ඇරෙන්නේ නැහැ. අනිත් එක තමයි අද කරන දේ ඊළඟ සතියේත් පොඩි සාරාංශයක් විතර කතා කරනවා. කියන්නේ මොකද්ද අපි කරේ ගිය සතියේ මේ දේවල් අපි කතා කරනවා. එතකොට මෙන්න මේ දේවල් තමයි උගන්වන්නේ. මේ කියන්නේ ඩ්‍රෝන් ටෙක්නොලොජි එකෙන්. ඩ්‍රෝන් ටෙක්නොලොජි කියන්නේ දැන් මෙහෙම ඔයාලා හිතන් ඉන්නේ මේක හොබි එකක් විතර නේ යනවා කියලා. නෑ ඇත්තටම එහෙම නෙමෙයි. මේක මේක ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට වෙනකම්ම යන්න පුළුවන් ටෙක්නොලොජි එකක්. එතකොට මේකෙදි මම හොබි එකක් කියලා විතරයි හොබි එකක් පැත්තකින් නෙමෙයි මේක උගන්වන්නේ. ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේ ගිහිල්ලා ඔයාලා ඩ්‍රෝන් එකක් හදන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම පල්ට ගන්නවා. එකක් බල්ලා ගන්න අදහසට වඩා මෙතෙන්දි ලොකු අයිඩියාවක් ගන්න පුළුවන් ක්ලාස් එකේ ඉඳලා. ඒ කියන්නේ ඔයාලා ප්‍රශ්න අහන්න පුළුවන් මගෙන්. මම කියලා දුන්නට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රශ්න අහන්න. ක්‍රාෆ්ට් එකේ රූම් එක හදන්න. ඔව් අනිවාර්යෙන් ක්ලාස්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා මගේ හතරවෙනි බැච් එක මුලින්ම ක්ලාසස් කරේ. ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් කරේ මේ ඒගොල්ලෝ මේ ළමයි ඩිස්පුටු එහෙම තියලා කරේ. එතකොට දැන් ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකක් ගත්තාම දැන් මම කියලා මම වීඩියෝ එකකින් කියලා දෙනවට වඩා يعني මම වීඩියෝ එකකින් කියලා දෙනවා මම ඔයාලා ළඟට අවිල්ල කියලා දෙනවා ඇත්තම හොඳ දේ. නමුත් දැන් මේ තත්ත්වෙත් එක්ක කරන්න අමාරු වෙන නිසා ගොඩක් දුර කට්ටිය ඉන්නා මාත් එක්ක එකතු වෙලා. හරි ඒ නිසා දැන් මම හිතුවේ මේ හැමදේම මගේ channel එකට කියලා බැලුවොත් මම ප්ලේන් එකක් හදන විදිය තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ දැන් අපි හිතමු අපි roll forge කියලා beginner type එකේ model graph tag ගත්තොත් එහෙම ඒක හදන්නේ අපි නවන්න ඕනේ කොටස් නවලා මේක මෙතෙන්ට කියලා එහෙම කියන්නේ නැහැ. මම වීඩියෝ එකේ නවලා එහෙම එහෙම කියන්නේ නැතුව තමයි මම කරන්නේ. එතකොට මම හිතුවා ඔයාට ඒක හැම දෙයක්ම කියලා මෙතනින් මෙහෙම නැවෙනවා. මෙතෙන්ට මේ කොටස එනවා. මේ කොටස මෙතෙන්ට එනවා. එහෙම එහෙම කියලා වීඩියෝස් සීර කියන්නේ එකක් model layer craft ගැන කියන beginner කෙනෙක්ට හරියන model layer craft එක හදන විදිය සහ drone එකක් මුලින්ද. දැන් මම drone එකක් හදන විදිය ගත්තත් කොහොමද තියෙන්නේ? මම වීඩියෝ එකේ කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. වීඩියෝ එක මේ හදාගෙන යනවා. එහෙමනේ තියෙන්නේ. නමුත් මම අර වීඩියෝස් දෙක කියන්නේ model layer කොහොමද හදන්නේ කියන එකට කතා කරන ගම ඊට පස්සේ ඕන්න එක කරන්න කොහොමද කියලා වීඩියෝස් දෙකක් ඔයාලට හදලා එකක් YouTube එකට අප්ලෝඩ් කරනවා. අනිත් එක drive එකකට දාලා ඔයාලා මගේ class එකේ ඉන්න කට්ටිය වෙනුවෙන් මම ඔයාලා download කරන්න මේ පාසුවෙන් අරන් දෙනවා. එතකොට ඔයාලා download කරලා ඔයාලට model layer craft tag හරි drone එකක් හරි හදද්දි ඔයාලට video එක බලලා හදන්න පුළුවන්. screen එකේ අඳින්න එපා. ස්ක්‍රීන් එක අඳින්නවා. හරි. එතකොට ඔන්න විදිහට තමයි ක්ලාස් එක යන්නේ. එතකොට අද අපි පටන් ගමු මොඩියුල් ඒයාක්‍රාෆ්ට් එක කියන්නේ මොකද්ද? මොඩියුල් ඒයාක්‍රාෆ්ට් එක ෆ්ලයි වෙන්නේ කොහොමද? ඔන්න දේවල් ටික අද අපි පොඩ්ඩක් කතා කරමු. හරි. කාටද ප්‍රශ්න දිනන්න දැන් මම ක්ලාස් එක කොහොමද? මොන ප්‍රශ්න දිනන්න ගන්න. අපි ප්‍රශ්න දිනලා ඉතින් ක්ලාස් එක පටන් ගමු. මුලින්ම බලමු මොඩියුල් ඒයාක්‍රාෆ්ට් එක කියන්නේ මොකක්ද කියලා. අපි මුලින් මේක දැනගන්නයි මොකක්ද මොඩියුල් ඒයාක්‍රාෆ්ට් එක කියන්නේ මොකක්ද කියලා. එතකොට මොඩියුල් ඒයාක්‍රාෆ්ට් එක කියන්නේ ওই නමේම තියෙන මේ මොකක්ද කියන්නේ. දුරස්ථ පාලක ආකෘති ගුවන් යානයක්. දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරන යම් කිසි ආකෘතියක්. මොඩියුල් ඒයාක්‍රාෆ්ට් ඇත්තම ආකෘතිය ඇත්තම ගුවන් යානයක ආකෘතිය නිර්මාණය කරන ගුවන් යානයක් තමයි දුරස්ථ පාලක ගුවන් යානයක් කියලා කියන්නේ. එතකොට මේකේ විශේෂත්වය වෙන්නේ දැන් මේක එකක් දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කරන අනික මේක සාමාන්‍ය එයාක්‍රාෆ්ට් එකකට වඩා පොඩි. ඒ කියන්නේ ස්කේල් එකෙන් පොඩි. ඒක සහ මේ මේකේ නියමයක රහිතයි. ඒතකොට මේ જાතියේ දේවල් දැන් අපි මොඩියුල් එයාක්‍රාෆ්ට් එක කියලා ගත්තට ඔය කාට ප්‍රශ්න දෙන මැසේජ් එකක් දාන්න ඕන chat box එකේ මැසේජ් එකක් දාන්න. ඔව් ක්ලාස් එකට ජොයින් වෙන්න කියන්නේ දැන් තමයි ක්ලාස් එකේ ජොයින්ලා ඉන්නේ. ඒතකොට දැන් අද ක්ලාස් එක ෆ්‍රීනේ.
ඊළඟ සතියේ ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙනවා නම් පේමන්ට් එක රුපියල් 2000යි. ඒ කියන්නේ මාස දෙකයි. මේ එක මාසෙකට රුපියල් 2000යි. ඔයාලා මං ඔයාලට මේ අපේ ගෲප් එකේ හැම විස්තරයක්ම දාලා තිනවා. බැංක account එකට රිප්‍රසෙන්ට් කරලා මට ස්ලිප් එකේ ෆොටෝ එකක් දාන්න. ඊට පස්සේ තමයි ඔයාලට link එක ගන්න. දැන් අද link එක මම group එකට දැම්ම ඔක්කොටම එන්න. හැබැයි ඊළඟට link එක වැටෙන්නේ මෙතන මේ payment එක දුන්නාට පස්සේ ඒක slip එකේ photo එක ගොඩ පස්සේ තමයි ඔයාලට personally link එක එන්නේ. ඒ විදිහට තමයි ඔයාලා ඊළඟ සතියේ class එකට join වෙන්න ඕනේ. කාටද ප්‍රශ්න දෙනවා chat box එකට දාන්න කතා ගන්න ලැජ්ජයි නම් මේ ඒක උත්තර දෙනවා. මාස දෙකකට මාස දෙකකට 4000යි. එක මාසෙකට 2000යි. කියන්නේ දැන් ඊළඟ සතියේ 2000 දැම්මට පස්සේ ඊට පස්සේ මාසෙදී පළවෙනි සතියේ දාන්න ඕනේ. මොකද පළවෙනි සතියේ කියන්නේ අපි පටන් ගන්න මාසෙ මුල් සතියේ ඔයා ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ. අනික තව දෙයක් තමයි ක්ලාස් එක 3ට පටන් ගන්න. හරියටම පුළුවන් නම් 3ටම ජොයින් වෙන්න. මොකද ආයි පරක් වෙලා ජොයින් වුණාට පස්සේ මේ සමහර අයට මිස් වෙනවා. ඉතින් මම ආයි කරන්න ගියාට පස්සේ අර තවත් දික් වෙන එක විතරයි නනික පරණ හිට ලිකන් මුලින්ම ආපු අයට බෝඩින් වෙනවා. එහෙනම් 3ටම ජොයින් වෙන්න. මේ ජොයින් වෙන්න බැරනම් මට මැසේජ් එකක් කරලා දාන්න පර්සනලි. මේ මට මෙහෙම පරක්කු වෙනවා එහෙම කියලා. හරි. මදෙන් දෙන්නේ ආය දෙන් ආවේ දෙන්නටත්. අපිට ආය පොඩක් කතා කරමු. දැන් අලුතෙන් දෙන්නේ කාව මේ මොඩුලර් ක්‍රාෆ්ට් එක කියන්නේ මොකක්ද? මොඩුලර් ක්‍රාෆ්ට් එක කියන්නේ දුරස්ථපාලක, ඒක සිංහලෙන් කියවොත් දුරස්ථපාලක ආකෘති ගුවන්යක්. දුරස්ථපාලක ආකෘති ගුවන්යක් කියන්නේ දුරස්ථපාලකයක් මගින් ක්‍රියා කරන ආකෘතියක නිර්මාණය කරන ලද ගුවන්යක්. ඒ කියන්නේ මේක කන්ට්‍රෝල් වෙන්නේ පොළවෙන්. එතකොට මේකේ නියමයක රහිතයි. ඒ කියන්නේ නියමයක රහිත ස්කේල් එකෙන් ස්කේල් එක අඩුයි. කියන්නේ ගොඩක් පොඩි. ඔයාලා මොඩුලර් ක්‍රාෆ්ට් වෙනවා මේ තියෙන්නේ මොඩුලර් ක්‍රාෆ්ට් එක. එතන මේකේ මේක හදලා තියෙන්නේ Cessna 172 කියන මොඩල් එක. කියන්නේ Cessna 172 කියන මොඩල් එක ගත්තොත් එහෙම ඇත්තම passenger aircraft එක. ඇත්තම passenger වාහනයක් කියලා ඇති සාමාන්‍ය ලංකාවේ මේ ගොඩක් අය ළමයින්ව ට්‍රේන් කරන්න ගන්නේ මේ Cessna 172 සහ 173 කියන මොඩල් එක. එතන ඒ වගේ ඒ ආකෘතියට ඒ මොඩල් එකේ ඒ හැඩයටම නිර්මාණය කරපු මොඩල් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකට තමයි අපි දුරස්ථපාලක ගුවන් යානයක් කියලා කියන්නේ. එතන මේකේ නියමයක රයිතයි. එතන මේකේ නියමෝ ඉන්නේ පල්ලය. පොළවෙන් ඉඳන් තමයි මෙයාව කන්ට්‍රෝල් කරන්නේ. පොළවෙන් ඉඳන් අපිට තියෙන ට්‍රාන්ස්මීටර් එක. ට්‍රාන්ස්මීටරෙන් තමයි මෙයාව කන්ට්‍රෝල් කරන්නේ. එතකොට අපි එතුමු අපි පයිලට් කෙනෙක් කියලා. හතර පයිලට්ට ප්ලේන් එක යනකම් බලන්න පුළුවන් හැරෙන්න ඕනේ නෝගේ. එතන මේකෙදි එහෙම නෙමෙයි. මේකෙදි අපි පොළවෙන් ඉඳන් මේකේ හැම දෙයක්ම කන්ට්‍රෝල් කරන්න ඕනේ. කියන්නේ මේකේ තියෙන කන්ට්‍රෝල් සර්ෆේසස් කියලා. ඔයාලා ඉස්සරහට බලා ගන්න පුළුවන් මේක හැරෙන්නේ කොහොමද? මේක උඩ යන්නේ කොහොමද? මේක උඩ යන්න තියරි එක මොකද්ද කියන එක ඉස්සරහට දැන් අද ඔයාලට ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ මොඩුලර් ඒයාක්‍රාෆ්ට් එක කියද්දී මේකේ කියන්නේ තියනනේ මොඩුලර් ඒයාක්‍රාෆ්ට් කිව්වම ගොඩක් තියෙනවානේ. ඒතරේ ඒ මොනවාද මේ ඩිෆරන්ට් ටයිප් එක මොනවාද මේ තියෙන දේවල් කියලා පොඩ්ඩක් බලමු. මොඩල් ඒයාක්‍රාෆ්ට් ගත්තාම අපිට බෙදන්න අපිට කොටස් හතරකට ගන්න පුළුවන්. එකක් ග්ලයිඩර්ස්. ඊට පස්සේ ඉන්ටර්නල් කම්බෂන් ප්ලේන්ස්. අනිත් එක තමයි ඉලෙක්ට්‍රොනික පවර් ප්ලේන්ස් සහ ජෙට් ඇන් රොකට්. ඔයාලා ජෙට් ඇන් රොකට් කියන එක නම් දන්නවා අනිවාර්යයෙන්ම. මොකද පොඩි කාලේ ඉඳන්ම මට උනත් තිබ්බා සාර්ථක ජෙට් එකක් හරි රොකට් එකක් හරි හදන එක. අපි ඒක රොකට් හදන. ඒතර අපි බලමු මේ ග්ලයිඩර්ස්, ඉලෙක්ට්‍රොනික කම්බෂන් ප්ලේන්ස් සහ මේ ඉලෙක්ට්‍රොනික පවර් කියන ප්ලේන් කියන්නේ මොනවද කියලා. හරි. මුලින්ම බලමු ග්ලයිඩර් එක කියන්නේ මොකද්ද කියලා. ඔය තියෙන්නේ ග්ලයිඩර් එක ප්ලේන්. ඔය ග්ලයිඩර් ඇත්තම කියන්නේ මොඩල් ඒයාක්‍රාෆ්ට් එකක් වගේ ග්ලයිඩර් එකක්. එතකොට ග්ලයිඩර් එකක් ෆ්ලයි වෙන්නේ ටිකක් වෙනස් විදිහට. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ වගේ මොඩල් ඒයාක්‍රාෆ්ට් එකක්. මේ වගේ මොඩල් ඒයාක්‍රාෆ්ට් එකක් ගත්තොත් එහෙම මෙයා ෆ්ලයි වෙන්නේ කොහොමද? මෙයාගේ තියෙන මෝටර් එකක්. මෝටර් එකෙන් තල්ලු කරද්දි මෙයා ඉස්සරහට ගිහලා මෙයා ෆ්ලයි වෙනවා. අපිට ඕන නම් පුළුවන් පිටිපස්සට දාන්න ෆ්ලයි වෙනවනේ. ඒ වගේම ජෙට් එකක් වුණොත් එහෙම ජෙට් එකේ දෙන ත්‍රස්ට් එකෙන් මෙයාව උඩට යනවා. හැබැයි ග්ලයිඩර් එක ටිකක් වෙනස්. ග්ලයිඩර් එක ටිකක් වෙනස් කියන්නේ අපිට ග්ලයිඩර්ස් කොටස් දෙකකට ගන්න පුළුවන්. අපි බේසික් ග්ලයිඩර් එක ගත්තොත් එහෙම එයාට එන්ජින් එකක් නැහැ. එයා ෆ්ලයි වෙන්නේ එයාගේ يعني වාතය වෙන හුලත් එක්ක තමයි මෙයා ෆ්ලයි වෙන්නේ. ඒතන මෙයාට ටේක් ඔෆ් එකට අනිවාර්යයෙන්ම එක්කෝ අපි අදලා ගන්න ඕනේ නැත්නම්
මේ වගේ මොඩල් එයාක්‍රාෆ්ට් එකකින් ඇදගෙන ගිහිල්ලා මෙයා ෆ්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයාව උඩ පාවෙන්න නම් මෙයාව හොඳ වා ඒ කියන්නේ හොඳ හයිය උලගත් තියෙන මේ ඒරියා එකට යන්න ඕනේ. බලන්න ඔයාලට මම කියන වඩා මේ වීඩියෝ එක බලුවොත් ඔයාලට ලොකු අයිඩියා ගන්න පුළුවන්. වීඩියෝ එක පේන්නේ නැත්නම් මේ මැසේජ් එක කර දාන්න ඕනේ මේ මට. ඔයාලා මන් දන්නේ නැහැ ඔයාලා තියෙනවා නැද්ද කියලා. Ein Riesenapplaus von Ihnen, meine Damen und Herren. Perfekte Bedingung, super klasse geflogen. Vielen, vielen Dank, Dominik Braun. Ja, DG Flugmodellbautechnik. Die Modelle sind ausgerüstet mit Servus der Firma Savex. ආධාරෙන් ඉහළට ටේක් ඔෆ් කරන ග්ලයිඩ් එක. එහෙනම් තව ග්ලයිඩර්ස් වගේක් තියෙනවා. මේ වගේම මෝටර් එකක් තියෙනවා. එයාගෙත් මේ වගේම මෝටර් එකක් තියෙනවා. ඒක පිටිපස්සේ හෝ ඉස්සරහ වෙන්න පුළුවන්. එයාගේ ඒ මෝටර් එක පාවිච්චි කරන මේ වගේ මෝටර්ස් පාවිච්චි කරන මේ වගේ මෝටර්ස් පාවිච්චි කරන සම්පූර්ණම එයාක්‍රාෆ්ට් එක ටේක් ඔෆ් කරන්න, ෆ්ලයි වෙන්න සහ ලෑන්ඩ් කරන්නනේ සම්පූර්ණ හැම වෙලාවෙම එයා උඩ තියෙන හැම වෙලාවෙම එයාගේ වැඩ. මෝටර්ස් සහ එන්ජින් නැති පුත එහෙම. හැබැයි දැන් ওই ග්ලයිඩර්ස් වල කරලා තියෙන්නේ ওই වගේම wing එක ගොඩක් ලොකු ග්ලයිඩර්ස් වල අර මෝටර් එකෙන් කරන්නේ එයාව පාවිච්චි කරන්නේ ටේක් ඔෆ් කරන්න විතරයි. දැන් ටේක් ඔෆ් කරන්න ලොකු බලයක් ඕනේ. අපිට ඩ්‍රෝන් එකක් හරි ප්ලේන් එකක් හරි ටේක් ඔෆ් කරන්න තමයි ලොකු බලයක් ඕනේ. එතකොට ඒක පළවෙනි බලය අරන් දෙන්න තමයි අපි පළවෙනි එකෙදී මෝටර් එකක් යූස් කරලා ටේක් ඔෆ් එක දෙනවා කියන්නේ. එයාව අවශ්‍ය මට්ටමට ආවට පස්සේ මේ මෝටර්ස් ඔෆ් කරනවා. එතකොට එයාට ලොකු පවර් එකක් යන්නේ නැහැ. එතකොට මේකෙදී මෙයාගේ ග්ලයිඩර්ස් වල තව විශේෂත්වයක් තමයි මෙයාලා ලොකු ලොකු කාලයක් ෆ්ලයි තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්ලයිට් ටයිම් එක ගොඩක් වැඩි. මොකද එයාගේ ඉලෙක්ට්‍රොනික පාස්ට් එක වැඩ කරන්නේ අපේ සර්වර්ස් කියලා දිනවා. සර්වර්ස් කියන්නේ මේ අර මං කිව්ව හැරෙන්න ඕනේ කියලා. මේවා වැඩ කරන අයියෝ තටුව ලොකු වෙන්න පාවෙන් ප්‍රමාණය වැඩි. ඔව් ඒක මෙහෙමයි. දැන් තටුව ලොකු වෙන්න පාවෙන් ප්‍රමාණය වැඩි කියන්නේ ඔගේ තටුවේ හැඩේ බලන්න. දැන් සාමාන්‍යයෙන් දැන් මේ තියෙන්නේ එයාක්‍රාෆ්ට් එක. මේක සාමාන්‍යයෙන් මීටර 1.5ක් විතර දිගයි. ඒතර මෙයාගේ තටුව ලොකුයි. හැබැයි මේක ග්ලයිඩර් හෙරනේ පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරන්නේ normal මේ වගේ එයාක්‍රාෆ්ට් එකකට. ග්ලයිඩර්ස් වලදී අර මේකේ මං කියව ඇස්පෙක්ට් රේෂියෝ කියන එක. මේ එන්න ඩ්‍රැග් එක ගොඩාක් අඩු කරනවා. ඩ්‍රැග් එක අඩු කරාට පස්සේ ඉන්නේ මෙයා ගොඩාක් පාවෙන්න තියෙන ඒ කියන්නේ මෙයාව ලොකු ෆ්ලයිට් ටයිම් එකක් තියාගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ තටු ලොකු වෙන්නත් ඕනේ අර ඩ්‍රැග් එක ගොඩක් අඩු වෙන්නත් ඕනේ. එතකොට මෙයාව ලොකු කාලයක් පාව කරන්න පුළුවන්. කුරුල්ලගේ තටු වගේ කුරුල්ලගේ තටු කුරුල්ලගේ තියෙන වෙනම දෙයක් කුරුල්ලගේ
තියෙන තටු වල අර ඒ කියන්නේ මේව කළා උරුල ගොඩාක් ලොකු තටු නැහැනේ හරි ඊළඟ එයාක්‍රාෆ්ට් වර්ගය තමයි RC jet RC jet කියන්නේ මේක අර දැන් ඔයාලා මං කියවන jet කියන කොහොමද දන්නා එතන jet එකක් කියන්නේ මොකද්ද jet එකක් කියන්නේ හයියෙන් යන එක ගොඩක් ස්පීඩ් යන එක එතන මෙයාගේ ग्रूपिया මම මොකක්ද කියන්නේ මම මෙතන මොකක්ද වෙන්නේ කියන එක. ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි. හරි. මං ගන්න ග්ලයිඩර්ස්, ජෙට් ගන්න. එතකොට ජෙට් එක කියන්නේ මොකද්ද? ජෙට් එක කියන්නේ ගොඩක් ස්පීඩ් යන එකනේ. එතන මේ ජෙට් වල දැන් අර ග්ලයිඩර්ස් සහ අපි නෝමල් මොඩල් ඒක්‍රාෆ්ට් එකක් ගත්තා මේකේ ජෙට් එන්ජින් එකක් හරි සමහර දැන් ග්ලයිඩර්ස් වල ගත්තා එන්ජින් නැහැ. එතන මෙයාගේ තියෙන්නේ ටර්බයින් එකක්. ටර්බයින් කියන්නේ ගොඩක් ස්පීඩ් යන සාමාන්‍ය ටර්බයින් නෙමෙයි අපිට මේක ඩක්ටර් ටයිප් එකේ ඩක්ටර් ෆෑන් කියලා කියන ඩක්ටර් ටයිප් එකේ ප්‍රොප්පෙල්ලර් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් නෝමල් මෝටර් පාවිච්චි කරන්න කොහොමද මෙයාගේ අර තියෙන ස්ට්‍රක්චර් එක මෙයාගේ හැඩෙත් එක්ක මෙයා ගොඩක් ස්පීඩ් යනවා. ඔය ඔය තියෙන්නේ ජෙට් එකක්. මම ඔයාලට දැන් වීඩියෝ එකක් පෙන්නනවා. මම මේක කියන රඩ ඔයාලා වීඩියෝ එක බලුවොත් ලොකු අයිඩියාක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ 3D planes 3D planes කියන්නේ දැන් jet ඉගෙන ගත්තා gliders ඉගෙන ගත්තා එතකොට මේ දැන් 3D planes කියන්නේ ටිකක් වෙනස් જાති aircraft එක දැන් බලන්න ඔය ෆොටෝ එකේ තියෙනේදී බලන්න එයා නිකන් මෙහෙම නේ තියෙන්නේ 3D planes වල නිකන් ඇත්තම කිව්වොත් 3D flying කියන එක 3D විදිහට මේක fly කරන්න පුළුවන් අපි normal model aircraft එකක් ගත්තොත් එහෙම කොහොම fly වෙන්නේ මෙයාව take off කරනවා මෙහෙමයි fly වෙන්නේ හැබැයි මේ 3D planes කියන ඒවා අපිට පුළුවන් vertical take off එකක් वर्टिकल විදියට තියා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක එකක් බලන වීඩියෝ එක බලුවම ඔයාලා තේරුම් ගන්න පුළුවන්. වීඩියෝ නේද? හරි. ඔකෙදි ගොඩක්ම ඔයගේ බොඩි එක, ඒ කියන්නේ ඔකේ තියෙන බොඩි එක ගොඩක්ම සැහැල්ලුයි. ඒ සැහැල්ලු හින්දම ඒක එන්ජින් එකේ තියෙන පවර් එකත් එක්ක මෙයාව वर्टिकल मेगे ඩී ප්ලේන්ස් වල දැන්
ඕක තියෙනවා ප්ලේන් එකේ wing එක තියෙන තැනත් එක්ක අපි එක එක කියන්නේ නම් කරනවා. ඒ කියන්නේ mid wing කියනවා, high wing කියනවා, low wing කියනවා. Mid wing මේකේ දැන් මේ aircraft එක ගත්තොත් දැන් මේක high wing aircraft. ඒ කියන්නේ මෙයාගේ wing එක තින්නේ උඩ. Mid wing කියලා කියන්නේ මෙයාගේ wing එක තින්නේ මැද්දේ. Low wing කියන්නේ යට. දැන් අපි normal මේක Cessna එකක් කියන්නේ high wing. ඒ කියන්නේ සාමාන්‍ය aircraft high wing aircraft. අපි ගත්තොත් දැන් Boeing එක කියන්නේ ලොකු aircraft, passenger aircraft. ඒවයි තියෙන්නේ mid wing. ඒ කියන්නේ යාගේ aircraft එකේ fuselage එකත් එක්ක මැද්දෙන් තමයි යාගේ wing එක තියෙන්නේ. එතකොට low wing කියන්නේ ඔයාලා දන්නවා ඇති අර දෙවෙනි ලෝක යුද්ධයේදී වගේ පාවිච්චි කරපු aircraft තියෙන්නේ. එතකොට ඒවයි තියෙන්නේ low wing. යාගේ aircraft එකේ මේ wing එක තියෙන්නේ නැටි. එතකොට මේ 3D planes වල wing එක තියෙන්නේ මැද්දේ mid wing. මොකද මෙයාගේ මෙයා අර 3D විදිහට fly වෙන්නේ. ඒක පෙන්වන්නේ මම පොඩ්ඩෙන් ඔයාලට. අයියේ ප්ලේන් ජාති දෙකක් තියෙනවා. ඉස්සරහට රෝද දෙකක්, ඉස්සරහට රෝද එකයි, පිටිපස්ස රෝද එකයි. අර දැන් අයියේ පෙන්වුවේ. අයියේ ප්ලේන් ජාති දෙකක් තියෙනවද? ඉස්සරහට රෝද දෙකක්. මට තේරුනේ මලේ මොකද්ද ඒක? මට තේරුන්නේ නැහැ. අයියන්න බල ඒක ප්‍රශ්න අහන්න. මේ අයියේ ඔව් අහන්න. අර රයිට් සහෝදරයෝ හැදි ඉස්සරහට රොඩ් දෙකක් තියෙන්නේ. ඔව් ඉස්සරහට රොඩ් දෙකක්. ඔව් ඉතින් ඒකයි අර ඉස්සරහට එක රෝදයක් තියෙන්නේ. මැද හරින් රෝද දෙකක් ඇවිල්ලා ඒ ප්ලේන් જાති දෙකක්ද? අර මම මුලින්ම පෙන්නපු එකද? ඔව් ඒක ප්ලේන්. ඔයා පරක් වෙලා ඔව් අරිස්ට්. ඔව් මෙහෙමයි. ඒක ප්ලේන් જાති දෙකක්. අපි අර මැද්දේ මේ මැද්දේ රෝදයක් තියෙන්නේ. ඒකට අපි කියන ග්ලයිඩර්ස් කියලා. ग्लाइडर्स वाले ग्लाइडर्स कोटा से मोटर तीन सह मोटर नती
එතන මෝටරයක් නැති ඒවා ග්ලයිඩර්ස් කියන්නේ ඒකේ wing එක ගොඩාක් දිගයි. ඒවා fly වෙන්නේ අර හුළඟේ එන වේගයත් එක්ක තමයි එයා fly වෙන්නේ. එතකොට අර ඔයා දැන් ඔයා කියන විදිහට කොටස් දෙකක් නෑ අර ඔයා කියන්නේ සාමාන්‍ය aircraft එකේ glide හේකු අතර වෙනස ඔයා අහන්නේ. අපි රෝද සෙට් කරන එකත් එක්ක අපිට කොටස් වල බෙදන්න බෑ. කියන්නේ අපි ඒ රෝද ගොඩක් සෙට් වෙන දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් රෝදයක් සෙට් වෙන්නේ අපි මෙතනින් කියනවා මේ aerofoil එකේ උඩ තිනවා ටොප් පේජ් එක දිනවන ටොප් පේජ් එකට තමයි සාමාන්‍යයෙන් රෝදයක් සෙට් වෙන්න ඕනේ. එතකොට ඒක අපිට මේ ඔය මේක අඳින්න එපා. ස්ක්‍රීන් එක අඳින්න එපා. මේ වෙනස් කරන්න පුළුවන්. කවුද යන්නේ? ඓස්ක්‍රීන් එක අඳින්න එපා. හරි. කොටස් වල බෙදන්න පුළුවන්. මොකද? හරි, ඒ වගේ අන්තිමන වහමුවා ඔය ප්‍රශ්න. දැන් ඔයාලා ක්ලාස් එකේ ඉවරනාට පස්සේ ඔය ප්‍රශ්න අහන්න. ඔයාලා ක්ලාස් එක ඉවරනාට පස්සේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අපි ක්ලාස් එකේ මොනවද උගන්වන්නේ? ඒවට අදාළ ප්‍රශ්න අහමු. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ දැන් අපි බලුවා මොනවාද මේ මොඩියුල් ඒයාර්ක්‍රාෆ්ට් තියෙන රස ඒවා තියෙන මේ කියන්නේ එක එක අපි බෙදුවා ඩිෆරන්ස් මේ ඩිෆරන් ටයිප් වල ගත්තා. දැන් අපි බලමු මොඩියුල් ඒයාර්ක්‍රාෆ්ට් එක ෆ්ලයි වෙන්නේ සහ ඒක මූව් වෙන්නේ කොහොමද කියලා. තව විනාඩි 4කින් මේක ඩිස්කනෙක්ට් වෙයි. ඊට පස්සේ ආයෙ අර ගෲප් එකේ දාලා තියෙන ලින්ක් එකෙන්ම ආයෙ ජොයින් වෙන්න. මොකද මේක අර නයිස් පහකින් ඩිස්කනෙක්ට් වෙනවා ආයෙ එකෙන්ම ලොග් වෙන්න. හරි. ඊට පස්සේ අප බලමු කොහොමද මේ මොඩියුල් ඒයාර්ක්‍රාෆ්ට් එක ෆ්ලයි වෙන්නේ සහ මේක මූව් වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න මේ මේකේ පෙන්වලා තියෙන එක. මේකෙදි අපිට ගන්න පුළුවන් දැන් මොඩියුල් ඒයාර්ක්‍රාෆ්ට් ෆ්ලයි වෙන්න නියම දෙකක් ගන්න පුළුවන්. එකක් නිව්ටන්ගේ තුන්වෙනි නියමය සහ බර්නියුලී නියමය කියන එක. නිව්ටන්ගේ තුන්වෙනි නියමය තමයි මෙතනදී ගොඩක්ම දැන් ඔතන පෙන්වලා තියෙන්නේ. ඕකෙදි බලන්න ඉස්සරහට ත්‍රස්ට් එක තියෙනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ මොකද්ද කියලා බලමු. නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ සෑම ක්‍රියාවකට සමාන වූද ඊට ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් පවතී කියලා. ඒ කියන්නේ දැන් ඔබේ විදියට බැලුවොත් එහෙම ඉස්සරහට ත්‍රස්ට් එක එනවා නම් අනිවාර්යෙන් පිටිපස්සට ඒකේ ඩ්‍රැග් එකක් එනවා. ත්‍රස්ට් එක කියන්නේ මොකද්ද? මෝටරයෙන් දෙන පවර් එක. එතකොට දැන් ඔබ ලිෆ්ට් එනවානේ. එතකොට ඔබ ලිෆ්ට් එද්දී උඩරින ලිෆ්ට් එක සමානයි පල්හාට ග්‍රැවිටි එක. දැන් අත්‍යවම කිව්වොත් ග්‍රැවිටි එක නැත්තම් අපිට මේ තියරි දෙකම අවශ්‍ය නැහැ නේ. මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන හින්දා තමයි අපිට උඩ යන්නත් තම අරුව. එතකොට අපි උඩ පැනනොත් අපි පල්ලෑට යනවා. හරි. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තම දැන් අපි හිතමු අපි ලංකාවේ පෘථිවිය හදපු ඩ්‍රෝන් එක අපිට බලන්න හඳේ ගිහිල්ලා ෆ්ලයි කරන්න. බෑනේ. එතකොට එයාගේ දෙන ගුරුත්වාකර්ෂණය වෙනස්. එතකොට අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ග්‍රැවිටි එක. එතකොට අපි මේ එයාක්‍රාෆ්ට් එක හදන්නේ ග්‍රැවිටි විරුද්ධව කොහොම හරි මෙයාව මූව් කරන්න. ඊළඟ තුන්වෙනි නියමෙදි කියනවා සෑම ක්‍රියාව සමාන වූද ඊට ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් පවතින. එතන මෙතෙන්දී ලිෆ්ට් එක උඩට යොදන බලය සමාන නම් පල්ලෙහාට යොදන ග්‍රැවිටි එකට. එතන ත්‍රස්ට් එක ඩ්‍රැග් එක. එතන ඕක විරුද්ධව තමයි අපි බර්නියුලි පාවිච්චි කරලා මෙයාව කොහොම හරි ෆ්ලයි කරන්නේ. හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. මොකද්ද මේ බර්නියුලි කියන්නේ? හරි. මුලින්ම බලමු දැන්. දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයක් කිව්වනේ මම. ඩ්‍රැග් එකක් කියලා දිනවා ත්‍රස්ට් එකක් කියලා දිනවා. දැන් මොකද්ද මන්දන වචන ටිකක් කිව්වවල්. මම තේරුම් ගන්න. තේරෙන්නේ නැතුව ඒ බලන්න දැන් මොන්ට මග් ගාව දින මොඩල් ඒයාර්ක්‍රාෆ්ට් හරිද? එතකොට මේකෙදි ත්‍රස්ට් එක කියලා කියන්නේ මේ මෝටර් එක කරකෙද්දි මේ මෝටර් එක කරගෙන ඕවා දන්නවනේ ගෙදර දින ෆෑන් එක. ගෙදර දින ෆෑන් එක මොකක්ද දෙන්නේ? හුලගක් දෙනවනේ. එතකොට ඒ හුලගක් දෙන්නේ පිටිපස්සෙන් වාතය අරගෙන අපේ ඉස්සරහට හුලගක් දෙනවා. ඔයාලා මේක බලලත් ඇති සාමාන්‍යයෙන් හයියෙන් ෆෑන් එක කරගොත් එහෙම ෆෑන් එක පොඩ පිටිපස්සට යන්න බලනවනේ. යා හුලග දෙන්නේ ඉස්සරහට. යාලි හුලඟ එන්නේ ඉස්සරහට. හුලඟ දෙන්නේ ඉස්සරහට. හැබැයි එයා යන්නේ පස්සට. මොකද අර ඉස්සරහට හුලඟ ආවට එයා යන්නේ පස්සට. ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන්නේ. කියන්නේ සෑම ක්‍රියාවක් සමාන වූද ඊට ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් පවතී කියලා. ඒක තමයි මේ ඩ්‍රෝන් එකේ මේ ප්ලේන් එකේ හරි ඩ්‍රෝන් එකේ හරි මෝටර් සලින් කරන්නේ. මේ මෝටර් එක කරන්නේ මොකද? මේකත් ෆෑන් එක. අර ගෙදර තියෙන ෆෑන් එකම තමයි මෙතන තියෙන්නේ.
හැබැයි මේක හයියෙන් කරගෙන මේක හයියෙන් කරගෙද්දි මෙයාගේ හුළඟ පිටිපැස්සට දෙනවා මෙයාගේ හුළඟ පිටිපැස්සට දෙද්දි මොකද වෙන්නේ නිව්ටනේ තුන්වෙනි මොකද කිව්වේ සෑම ක්‍රියාවක් සමානමද ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් පවතී කියලා. ඒතර මෙයාගේ හුළඟ පිටිපැස්සට දෙද්දි කියන්නේ ට්‍රස්ට් එක බලයක් පිටිපැස්සට දෙද්දි මෙයාගේ ක්‍රියාව ඉස්සරහට වෙනවා. කියන්නේ මෙයාගේ හුළඟ පස්සට දෙනවා මෙයා ඉස්සරහට එනවා. ඔන්න ඕක තමයි උදේදී පෙන්නන. අනිත් එක තමයි බර්නියුල්. දැන් මොන දැන් මෙයාගේ ඉස්සරහට යද්දි මෙයාගේ හුළඟ පිටිපැස්සට දුන්නා මෙයා ඉස්සරහට ගියා. ඒක තේරුණාද? ආ මිනිත්තු වගේ මේක ඩිස්කනෙක්ට් වෙයි අර ලින්ක් එකෙම ජොයින් වෙන්න. ඉක්මනට ජොයින් වෙන්න. දැන් ඔයාලට අද ෆ්‍රී ඉගෙන ගන්න තියෙන ටිකත් අඩු වෙනවා. ඒක ඉක්මනටම ජොයින් වෙන්න. අයියේ ප්‍රදීප් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. මම එනවා මේක ඩිස්කනෙක්ට් කරලා ඔයා ජොයින් වෙනවා. නැත්නම් අපරාධ වගේ ප්‍රශ්න මගදී මිස් වෙනවා. හරි. හරි. ඔන්න මම ඩිස්කනෙක්ට් කරලා ආයි. හරි ඇෂ. හරි ඔක්කොම ආවනේ. ඔව් දැන් ප්‍රශ්නයක් තියෙන එක නාන්න ප්‍රශ්න මොකක්ද කියලා. අයියේ අර අර මිනි සේව් වලින් ප්ලේන් එකේ අදින්න අර උඩට කෑලි යනම්ම නම් මොකද්ද මිනි අර ප්ලේන් එක හරවන්න ඒක කොහොමද සර්වර්ස් වල මිනි සර්වර්ස් සර්වර්ස් ඔවා කියන්නේ. ඔව් ඉතින් සර්වර්ස් මේ සර්වර්ස් වැඩ කරන්නේ කොහොමද මේ කන්ට්‍රෝල් සර්වර්ස් මේකෙත් මේකෙත් තියෙන සර්වර්ස් නේ මේවෙන් කොහොමද හැරෙන්නේ මේ හැම දෙයක්ම ඔයාලු කරනවා ඔයාලා මාත්‍ය දිගනම ක්ලාසේ ජොයින් ලයිට් ඔත් එම් මේ හැම දෙයක්ම කිසිම අඩුපාඩු නැද හැම දෙයක්ම ඔයාලට උගන්වනවා හරි හරි දැන් අපි ආයි බලමු දැන් මම ඔයාලා දන්නවා මේ මෝටේ එක කරකෙද්දි මෙයාගෙන් පිටිපස්සට උරුණ ගන්න දෙනවා. එතන මෙයාම ඉස්සරහට යනවා. ඩ්‍රෝන් එකෙත් ඕකම තමයි වෙන්නේ. ඩ්‍රෝන් එකෙන් මොකද වෙන්නේ? අයි හයියෙන් කරකෙද්දි පල්ලෙහාට හුළඟ දෙනවා. පල්ලෙහාට හුළඟෙන් ත්‍රස්ට් එක කියලා කියනවා. ත්‍රස්ට් එක දෙද්දි මෙයා උඩට ලිෆ්ට් වෙනවා. ඔන්න ඕක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කරේ. හැබැයි මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමෙ තිබ්බට වැඩක් නැහැ. මේකට තව එකක් ඕන නම්. මොකද දැන් ඔයාලා හිතන්න කාර් එකක් ගත්තොත් එහෙනම් මෙයාත් ඉස්සරහට යනවනේ. දැන් ඔන්න ප්ලේන් එකත් ඔන්න දැන් ඔන්න මෝටර් එක කරකවලා ඉස්සරහට ගියා. හැබැයි මෙයා උඩ යන්න බෑ. දැන් කාර් එකත් ඉස්සරහට යනවනේ. කාර් එක ඉස්සරහට යනවා බස්සට යන්න පුළුවන්. ඒකෝ නමුත් කාර් එක උඩ යන්නේ නැහැ. කාර් එක උඩ යන්නේ නැහැ. හැබැයි ප්ලේන් එක උඩ යනවා. ඒ කියන්නේ මෙයාට තව මොකක් කර විශේෂ දෙයක් තියෙන්න ඕනේ. අපි බලමු දැන් මේ මොකක්ද මේ විශේෂ දෙය කියලා. හරි. අපි ඒකට කියනවා ඒරෝෆොයිල් ෂේප්. අපි ඒරෝෆොයිල් ෂේප් එක කියලා කියන්නේ මෙන්න මේ හැඩයට. ඔයාලා පේනවාදී මෙන්න මෙතන අමුතු හැඩයක් තියෙනවා. නියම බර්නියුල් නියමයේදී කියන්නේ ඔයා හිතන්න දැන් ඔන්න මේ තියෙන ලීඩින් රේන්ජ් එක මම ඔයාලට මුලින්ම ඒරෝෆොයිල් එක නම් කළා නෑ නම් කරන්න ඉස්සලා මේක මේ ඉස්සලා දින මෙන්න මේ උඩ මෙතනේ කොහොමද කියන්නේ මහතයි කියන්නේ මෙතන මහතයි මෙතන උඩ කර්ව් යට ෆ්ලැට් මේකෙත් එහෙමනේ මේ උඩ කර්ව්
කර්ව් සර්ෆේස් එකක් තියෙන්නේ. පල්ලෙලා තියෙන්නේ ෆ්ලැට් සර්ෆේස් එකක්. ඒතකොට අපි මේකට පල්ලෙහාට A කියලා දාලා උඩට B කියලා දාමු. ඒතකොට ඔන්න ළමෙක් ඉන්නවා. ළමෙක් නෙමෙයි බෝලයක් තියෙනවා. බෝලේ හයියෙන් ඇවිල්ලා මෙන්න මේ තුඩේ වදිනවා. ඒ කියන්නේ අපි මෙතන ගන්න ලීඩින් ඒජ් එක කියන. ඒක අපි මං ඉස්සර වෙන්නන්න. මෙන්න දැන් ලීඩින් ඒජ් එක කියන. මේ ලීඩින් ඒජ් එක වැදිනා මේ බෝලේ මොකද වෙන්නේ? දෙහිකට වෙන් වෙනවා. හරිද? දෙහිකට වෙන් වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙයාව ඒස පල්ලෙහා සර්ෆේස් එකෙන් සහ උඩ සර්ෆේස් එකෙන් යනවා. හැබැයි මෙයා එළියට යන්න ඕනේ දෙන්නම එකට එකතු වෙලා. දෙන්නම එකට එකතු වෙලා නම් යන්න ඕනේ මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් මෙයාගේ දැන් බලන්න මෙයාගේ විස්ථාපනය සහ මෙයාගේ උඩ තියෙන දුර බලන්න. උඩ ඉන්න එක්කෙනා අනිවාර්යයෙන් ඉක්මනට යන්න ඕනේ. නැත්තම් මෙයාත් එක්ක එකට යන්න බෑනේ. ඒතර මොකද වෙන්නේ? මෙන්න මේ බෝලේ උඩ එක්කෙනා හයියෙන් යන්න ගන්නවා. උඩ එක්කෙනා හයියෙන් ගිහිල්ලා පල්ලෙහා එක්කෙනා ඊට සාපේක්ෂව හැමින් යන්නේ. ඒතර මොකද වෙන්නේ? බර්නියුලි කියනවා මෙන්න මෙහෙම වෙනසක් ඇදෙන මේ වේග වෙනස නිසා උඩ තියෙන ප්‍රෙෂර් එක උඩ තියෙන පීඩනය අඩු වෙනවා. පල්ලෙහා තියෙන පීඩනය වැඩි වෙනවා. මේ පීඩන වෙනස නිසා මොකද වෙන්නේ? මෙයාට බලයක් ඇති වෙනවා. දැන් මොනවා අපි බෝලේ අමතක කළා. දැන් මේක උඩන යන්නේ. මේක අපි උඩ යන හින්දා අපි මේකදී පාවිච්චි කරන්නේ වාතය. ඔන්න දැන් ඔන්න වාත අංශුව ආවා. මේ වාත අංශුව ඇවිල්ලා ඒ කියන්නේ දැන් මේ wing එකෙන් සම්පූර්ණයෙන්ම චූටි කැලල තීරුව කපලා ගත්තා. ඒ කපපු තීරුව දැන් ඔන්න මෙහෙ තියෙනවා. හරිද? මේ තියෙන්නේ කපපු තීරුව. ඔන්න මේ තියෙන්නේ කපපු තීරුව. මේක අපි කපුවට පස්සේ පල්ලෙහා ෆ්ලැට් උඩ කර්ව් සර්ෆේස් එකක් තියෙනවා. එතකොට මෙන්න මේ වාත අංශුව මෙහෙම ඇවිල්ලා දෙහිකට වෙන් වෙනවා. දෙහිකට වෙන් වෙලා ඒ කියන්නේ කොහොම හරි මේ දෙන්න එකටනේ යන්න ඕනේ. එකටනේ යන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට මේ දෙන්න එකට යන්න ඕනේ හින්දා මොකද වෙන්නේ? මෙන්න මෙතන ඇවිල්ලා වෙන් වෙලා උඩින් එක්කෙනා කර්ව් එයාගේ දුර වැඩිනේ. පල්ලෙහා එක්කෙනාට දුර වැඩිනේ. දැන් ඔයාලා බලගත්තොත් එහෙම දෙන්නේ දුවගෙන යද්දි එක්කෙනේ දුර පැත්තකින් ගියොත් එහෙම එයාගේ කාලය ගොඩක් අඩු වෙනේ. කෙලින් ගියොත් එහෙම එයා ඉක්මනට යනවා. මෙතනින් දෙන්නේ ඒකමයි. මේ පල්ලෙහා ෆ්ලැට් එකේ ඉන්න මෙයාට ඉක්මනට යන්න පුළුවන්. මේ ඉක්මනට යන හින්දා උඩ එක්කෙනා බලන්න ඒත් එක්කම යන්න. ඒතර මෙයාගේ වේගය වැඩි කරනවා. ඔන්න උඩ එක්කෙනාගේ වේගය වැඩි කරලා මෙහෙම දෙන්නම එකට යනවා. හැබැයි දැන් මේ උඩ වේගය වැඩි වුණානේ. උඩ වේගය වැඩි වෙච්ච හින්දා මොකද වෙන්නේ? මේ පල්ලෙහා තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඊට සාපේක්ෂව, කියන්නේ උඩ එක්කෙනාට සාපේක්ෂව පල්ලෙහා තියෙන එක උඩ තියෙන ප්‍රෙෂර් එක අඩු වෙලා පල්ලෙහා තියෙන ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට බර්නියුලි කියනවා, දැන් ඔය ස්ලයිඩ් එකේ පෙන්වන්නත් ඒක, ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕනේ. බර්නියුලි කියනවා මේ පීඩන වෙනස, ප්‍රෙෂර් කියන්නේ පීඩන වෙනස නිසා ඉහළට බලයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒක වෙන්නේ මෙන්න මේ වගේ. මග්ගවනේ මං ගියසරි ක්ලාස් එක නම් කරා එක. ඔයාලා හිතන්න ඔයාලා ගා බැලුන් දෙකක් තියෙනවා. ඔන්න එක බැලුන් එකක් දින මෙහෙම. තා බැලුන් එකක් දින මෙහෙම. හරිද? ඔන්න මේ බැලුන් දෙකම එක බටයකින් සම්බන්ධ කරලා තියෙනවා. හරිද? ඔන්න දැන් මේ එක්කෙනෙක්ගේ වාතය නැහැ. පොඩ්ඩයි තියෙනවා. හරිද? යා පොඩි. එයාගේ හුලඟ නැහැ. දැන් මේ දෙන්න සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයා කරන්නේ මෙන්න මේක මිරිකනවා. මේ පැත්තේ බැලුම මිරිකනවා. ඒ බැලුම් මිරිකුවට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ මේ වාතය ගිහිල්ල ඒ පීඩන නිසා මෙයා ලොකු වෙනවා. ඒ ලොකු වෙන්නේ අර පීඩන වෙනස නිසා. පීඩනය ගමන් කරන හැම වෙලාවෙම වැඩි දෙන ඉඳන් අඩු දෙන. ඒ කියන්නේ දැන් මෙයාගේ පීඩනය වැඩි වුණානේ. මෙයාගේ පීඩනය වැඩි වෙච්ච නිසා මේක ගමන් කරන අඩු පීඩනයක් තියෙන තැනට. ඒතර මෙයාව ආයි ලොකු වෙයි. මෙතනදී වෙන්නේ තේක. මෙයාගේ පීඩනය උඩ අඩුයි, පල්ලෙහා වැඩි. ඒතර පීඩනය ගමන් කරන්නේ කොහොමද? වැඩි පීඩනයේ ඉඳන් අඩු පීඩනය. එතකොට මේ ගමන් කරන නිසා බර්නියුලි කියන මෙහාට මෙයාට ඉහළට ෆෝස් එකක් ඇප්ලයි වෙනවා. يعني බලය ඇති වෙනවා. මේ බලය නිසා තමයි මෙයාව ඉහළට ලිෆ්ට් වෙන්නේ. දැන් තේරුණාද වාහනයකයි ප්ලේන් එකයි අතර වෙනස? තේරුණාද? මම ඔයාලට තව පොඩි උදාහරණයක් කියන්නම්. හරිද? ඔයාලා දන්නවනේ වාහනේ පිටිපස්සේ දැන් වාහනේ හැඩේ දිනන තේරුණා කියලා ඇහුවාම එක්කෝ මැසේජ් එකක් දාන මේ මල්ලි වගේ නැත්තම් කෙලින්ම කියන්නේ ඔව් කියලා. තේරුම් නැත්තම් ඔව් කියලා කියන්න ඕනේ. තේරුම් නැත්තම් මට තේරුනේ නැහැ. මම අනිවාර්යයෙන් අනිත් පැත්තට කියලා දෙනවා. හරිද? හරි. තේරුම් නැත්තම් කියන්න ආයේ තේ අංගන් ඉන්න එපා. තේරුම් නැත්තම් කියන්න මම ආයේ අනිත් පැත්තට කියලා දෙනවා. මොකද්ද ආයේ මම කිව්වේ එහෙම කියලා කියලා දෙනවා. වාහනේ ගත්තොත් වාහනේ දිනේ තොන්නවගේ හැඩයක් තමයි. වාහනේ දිනේ තොල් වගේ හැඩයක් නේ. හැබැයි වාහනේ ඔය හැඩේ තිබ්බට පුළුවන් තරම් try කරන්නේ මේ වාහනේ උඩට ඉස්සෙන්නේ නැති වෙන්න
මේව කරන්න. අපි ඒකට පිටවස ස්පොයිලර් දාලා ඒ කියන්නේ මේ දේවල් කරන ස්පොයිලර් එකෙන් කරන්නේ මොකද්ද? අර එන උලඟ අඩු කරලි වෙලලා ඒ අර එරෝ ෆොයිල් එක අනිත් පැත්තට හැරෙවෝ වගේ වැඩක් කරන්න. ඒතර එරෝ ෆොයිල් එක අනිත් පැත්තට හැරෙවම පීඩනය ඇති වෙන්නේ පල්ලෙහාට. ඒතර යාව හොඳ පල්ලෙහාට හොඳ මේව ගල්ලා උඩට මේ වෙන්න ඇති වෙන්න ගමන් කරන්න පුළුවන්. මං හිතනවා ඒක මේ බර්නියුලි නියමයේ තේරුණා කියන. බර්නියුලි මං ආයෙ පොඩ්ඩක් ඉක්මනට කියන්න. ඔන්න උලඟ ආවා. උලඟ ඇවිල්ලා මෙන්න මෙතන වැදුනා. අපි මෙතන කියන ලීඩින් ඉමේජ් කියලා. ඊළඟට කියන ඩේලින් ඉමේජ් කියලා. කොහොම හරි අපි වාතය එකම වෙලාවෙ දෙන්නම් පිට වෙන්න ඕනේ. එකම වෙලාවෙ දෙන්නම් පිට වෙන නම් මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් දෙන්නම එළියට යන්න ඕනේ. එතකොට මෙයාගේ ඇවිල්ලා එක අංශුව ඇවිල්ලා. ඒ කියන්නේ මේක දිගටම අංශුව වෙන්න මම චූටි චූටි කෑල්ල කපලා ගත්තා. संपूर्ण मेदिन उन्न मेव दिहड़ा दिहड़ा उड फ्लैट पल्ड सापेक्ष उड दूर वेटनीस उड़ना वेगे वेडिका उड़ना वेगे वेडिका उड संपूर्ण सर्फेस संपूर्ण सर्फेस पीरने अड़े मेक उड़े अड़ी मेक पीरने अड़ी पल पीरने अड़ी बर्डी मुखदे पीरने विनसा पीरने वेडियना अड़े इतोड़ मे पल උඩට පීඩනය ගමන් කරද්දී මෙයාට උඩට බලයක් ක්‍රියාත්මක වෙනවා. ඔන්න එතකොට මෙයාව උඩට ලිෆ්ට් කරනවා. තේරුණාද? හරි. ඔන්න දැන් ඔන්න අපි දන්නවා ප්ලේන් එකේ ප්‍රොප්ලෙක් ඇරුණා. පිටිපස්සට හුලඟක් ආවා. ඒ නිසා ඉස්සරහට ගමන් කරා බලය. නියුටන්ගේ තුන්වෙනි නියමය. ඔන්න ඉස්සරහට ගමන් කරද්දී මොකද වෙන්නේ? මෙයා කැවිල්ල හුලඟ වදිනවා. හුලඟ වදිනාට පස්සේ මොකද වෙන්නේ? උඩ පීඩනය අඩු වෙලා, පල්ලෙහා පීඩනය වැඩි වෙලා, මෙයාට උඩට ක්‍රියාත්මක වෙලා ඔන්න මෙයා උඩට ගමන් කරනවා. ඔන්න දැන් ප්ලේන් එක උඩටත් ගියා ඉස්සරහටත් ගියා හැබැයි දැන් මේක හැරෙන්න ඕනේ අපි බලමු මේක දැන් හැරෙන්නේ කොහොමද කියලා මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න මේ ස්ක්‍රීන්ෂොට් එක ගන්න හරි මම ඉතින් ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එක ගහගත්ත කියලා හරි ඊට පස්සේ දැන් මේ රෝ ෆොයිල් එකනේ මේකේ ප්‍රධානම කැරක්ටර් එක ප්ලේන් එකේ මේ රෝ ෆොයිල් එක අපිට කොටස් තුනකට ගන්න පුළුවන් අපිට පළවෙනි එක ගන්න පුළුවන් ෆ්ලැට් රෝ ෆොයිල් එක දැන් මම ඔයාලට කියන්නේ ෆ්ලැට් ඒ කියන්නේ පල්ලෙහා ෆ්ලැට් සර්ෆේස් එකක් තියෙනවා අපි ඒකට කියනවා ෆ්ලැට් රෝ ෆොයිල් ෂේප් එක කියන අපිට ඊට පස්සේ ගන්න පුළුවන් සෙමි සිමෙට්‍රිකල් ෂේප් එක සෙමි සිමෙට්‍රිකල් කියන්නේ උඩ කර්ව් එකට සාපේක්ෂව පල්ලෙහා ලොකු කර්ව් එකක් නැහැ හැබැයි ලාවට කර්ව් එකක් තියෙනවා අපි මෙතන මේ ලයින් එක ගත්තොතේම ෆ්ලැට් නෑ හැබැයි කර්ව් එකක් තියෙනවා උඩට සාපේක්ෂව අඩුයි අපි ඒක කියනවා සෙමි සිමෙට්‍රිකල් කියලා අනිත් එක තමයි සිමෙට්‍රිකල් සිමෙට්‍රිකල් කියන්නේ සම්පූර්ණ උඩ සර්ෆේස් උඩ කර්ව් එකටම සමානයි යට කර්ව් එකට මේ අපි පාවිච්චි කරන විදිය ගත්තොත් එහෙම මේ මට ස්ක්‍රීන් ෂොට් එක ගන්න බැරි වුණා ආයි දැන් ගන්න ఏరోఫాయిల్ లేకనా షేప్ పైనే పావచ్చు కరన్న ఇటు కూడా మేమ పావచ్చు కరన్న మన ఎయిర్క్రాఫ్ట్ ఉంది అపి మేక గత్తు మేక తన సామాన్య గొడక్మ ఏగన మంగవాడికి ఇవ్వని హై విన్ లో విన్ మిడ్ విన్ గేల కొటస్తునగడ బెదనగేల వింగ గ తీనే తనత్తెక్ ఇతకూడా అపి హై విన్ ఎయిర్క్రాఫ్ట్ గత్తు అపి గొడమ్మ పావచ్చు మే ఫ్లాట్ ఏరోఫాయిల్ లేకనా షేప్ పైనే పావచ్చు కరన్న ఇటు వస్తనే सेमीसिमेट्रिकल पैसेंजर एयरक्राफ्ट उत्तम एयरक्राफ्ट गोडम पावचन मिनिमम सेमीसिमेट्रिकल की अभी गोडम नॉर्मल आरसी एयरक्राफ्ट बिगिनर टाइप एयरक्राफ्ट पावचन मिनिमम फ्लैट सर्फेस गोडक आदरण लेजी उत्तम एयरक्राफ्ट मिनिमेद सिमेट्रिकल सेमीसिमेट्रिकल सेमीसिमेट्रिकल पावचे एक सेना विन हाई विन लो विन मिड विन ओन है पावच लो विन नंबे ලෝ වින් වල අනේ ලෝ වින් වලත් පුළුවන් ගොඩක් මේක පාවිච්චි කරනවා හරි ඊට පස්සේ ඔයාලා දන්නවනේ බෝයෝ මේක ලොකු එයාක්‍රාෆ්ට් එකේ පැසෙන්ජර් එයාක්‍රාෆ්ට් ඒකට ගොඩක්ම පාවිච්චි කරන සිමෙට්‍රික සෙමි සෙමිට හරි මම හිතන එක හරි කියලා දැන් අපි බලමු කොහොමද මේ ඒරෝෆොයිල් එක අපි ඩිසයින් කරගන්නේ කියලා මේක නම් ඒ කියන්නේ ගොඩක්ම
ක්ලාස් කරන කටේ මේක ගොඩක් අය කියලා දෙන්නේ මේක කියන්නේ මේකේ වීඩියෝස් උත් නැහැ ගොඩක්ම මේක ඔයාලා ගොඩක්ම වැදගත් දෙයක් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ගොඩක්ම වැදගත් ඒ කියන්නේ එරෝ ෆොයිල් එකක් කිව්වහම ගොඩක් අය කරන්නේ මොකද දැන් මම මේ ඇඳ වගේ නිකන් ඔහේ ඇඳලා ගන්න නමුත් එහෙම නෙමෙයි අපි එරෝ ෆොයිල් එකක් හදන්න ඕනේ එරෝ ෆොයිල් එකක් කියන එක මේකේ තියරියක් තියෙන බර්නියල් කියන නියමයේ නිකන් ඔහේ පාවිච්චි කරන්න බෑනේ ඒ කියන්නේ මේකට මොකක් කරේ තියරියක් තියෙන හින්දා මෙයා මේ වෙන්නේ දැන් මාල් තියරිය කියලා දුන්නා ඊටරෙන්සෙන් මේ වෙනවා කියලා එතකොට අපිට පුළුවන් හරියටම එරෝ ෆොයිල් එක හදාගන්න අපි ඒකට පාවිච්චි කරන එරෝ ෆොයිල් ජෙනරේටර් කියන එක. ඔයාලා දන්නවනේ ඒ කියන්නේ ඔය එක එක ජෙනරේටර්ස් තියෙනවානේ. අපිට පුළුවන් ලෝගෝ ජෙනරේටරයක් කරලා ලෝගෝයක් ජෙනරේට් කරගන්න. ඊට පස්සේ අපිට ටෙස්ට් ටී-ෂර්ට් එක මොක් කරේ ජෙනරේට් කරගන්න. ඒ වගේ දින එරෝ ෆොයිල් එක ජෙනරේට් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර්ස්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක අපිට ඉන්ඩස්ට්‍රි ලෙවල් එකට උනත් යනවා. සොෆ්ට්වෙයාර් කියන්නේ මේක වෙබ්සයිට් එකක්. මේ සයිට් එකෙන් අපිට පුළුවන් අපිට එරෝ ෆොයිල් එක හදාගන්න. මොකද දැන් එරෝ ෆොයිල් එක අපි සාමාන්‍යයෙන් එයාක්‍රාෆ්ට් එක බිගිනර් ටයිප් එක නම් ඕක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ඊට වඩා ලෙවල් එකකට යනවා. ඒ කියන්නේ අපි ටිකක් ලොකු එයාක්‍රාෆ්ට් එකක් හරි අපි බල්සා වලින් හරි මොකක් කරේ හදනවා නම් අපිට ඔය එරෝ ෆොයිල් ඒ වගේම තමයි එරෝ ෆොයිල් එක දවල් ගතෙන් දැන්න මේ ඔය සොලිඩ් වර්ක් වගේ මොකක් කරේ මොඩල් ඩිසයින් කරන සොෆ්ට්වෙයාර් එකකින් ඩිසයින් කරනවා නම් අපිට එරෝ ෆොයිල් එක මේ වගේ සොෆ්ට්වෙයාර් එකකින් ගන්න එක තමයි ලේසි. හරි ඔය ප්‍රශ්න වලට මම අන්තිම උත්තර දෙන්න. ඔය ප්‍රශ්න ටික ඔක්කොම තියාගෙන මම අන්තිම උත්තර දෙන්නම්. අපි දැන්ට පොඩ්ඩක් ක්ලාස් එක එපට ඉන්න නැතුව අය වෙන පැත්තකට යනවා මම අන්තිම අහන්න ඔය ප්‍රශ්න ටික හරි එතකොට මේ සයිට් එක ගැන කිව්වොත් එහෙම ඒ NSCA 4 digit කියන සයිට් එකෙන් අපිට ඔය දේවල් ගන්න පුළුවන් ඔය එරෝ ෆොයිල් එක ගන්න පුළුවන් එරෝ ෆොයිල් එකේදී එරෝ ෆොයිල් එක මම ඔයාලා නම් කරේ නැහැ නේ මම ඒක නම් කරන්න අපි එරෝ ෆොයිල් එක ඇන්දොත් මේ දින එරෝ ෆොයිල් shape එක හරියටම ආවෙ නෑ පොඩ්ඩක් වෙනස් වගේ නේ ඔන්න දින එරෝ ෆොයිල් shape එක අපි මේකෙදි මෙන්න මේ line එක මැද්දෙන් යන line එක දිහානේ මේ මැද්දෙන් යන line එක ඉස්සරහම තියෙන තැන ඒ කියන්නේ මේකේ ඉස්සරහම තියෙන තැන තැනට කියන අපි leading edge එක කියලා. ඒකෙම පිටිපස්සේ තියෙන තැනට අපි කියනවා tailing edge එක කියලා. ඔය මම ගිහදාලා නැහැනේ ඊළඟට මම. ඉතින් tailing edge එක කියලා කියනවා. ඊට පස්සේ අපි මෙන්න මේ line එක. මේ line එක error foil එකත් එක්කම යන line එක අපි කියනවා chamber line එක කියලා. chamber line එක කියලා කියන්නේ error foil එකත් එක්කම යන line එක. මෙන්න මේ. ඉතින් මේ උඩේ error file එකත් එක්ක මැනේජ් කරලා අපි chamber line කියලා. මේ කෙලින්ම යන line එකට අපි කියනවා code line එක කියලා. මෙන්න මේ line එක නේද code line එක කියලා. මේ දේවල් වැදගත් වෙන්නේ මම අර කිව්ව software එකට මේ website එකට. මේ දේවල් අහනවා ඒගොල්ලෝ. එතකොට මේකේ ඝනකමක් තියෙනවනේ. අපි ඒකට කියනවා maximum thickness එක කියලා. thickness එක කියලා කියනවා මේකේ thickness එකට. ඒකෙන්ම අපි top එකට කියනවා මේ top එකේ top page එක bottom page එක. එතන මේ දේවල් අපේ අර site එකෙන් අහනවා. අපි බලමු මේ අහන දේවල්. chamber line එක ගන්නවා. chamber line එක කියන්නේ මේ විදිහ. මේ raw foil එක තියෙනවනේ. මෙන්න මේ raw foil එකත් එක්කම මැද්දෙන් යන මේ tailing edge එක සහ leading edge එක අතරින් යන line එක තමයි chamber line එක කියලා කියන්නේ. තේරුණාද? මේ තියෙන මේක බලන්න මේ මෙතන leading edge එක දිනා පිටිපස්සේ tailing edge එක දිනා මේ raw foil එකත් එක්කම යන එකද හරි ඔන්න ඔය ප්‍රශ්න දිනා ගන්න දැන් ඔන්න බලමු දැන් මම ඔය කියලා දුන්නා ටික අර ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්ත කියලා මම හිතනවා මේ බලන්න මේ ආගේ යන maximum chamber කීයද කියලා එතන මේකෙන් තමයි අපි මේක අපි වෙනස් කරා දැන් මේ raw foil එක වෙනස් වෙනවා හරිද මේ තියෙන chamber කීයද කියලා අහනවා ඒක ප්‍රසන්ටේජ් එකකින් අහන්නේ ඊට පස්සේ මැක්සිමම් පොසිෂන් එක කොහේද මේකේ මැක්සිමම් එක තියෙන්නේ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කොච්චර දුරක් තියෙනවද thickness එක ඊට පස්සේ number of points ওই දේවල් දුන්නාට පස්සේ අපිට පුළුවන් මෙයාගේ error foil එක design කරගන්න එතකොට මේකේ දිග පළල කිසි දෙයක් අපිට වැදගත් නැහැ අපිට ඕනේ ওই error foil හැඩේ ඊට පස්සේ අපි ඕක design කරගත්තට පස්සේ මෙවල් පෙන්න දෙහා පැද data file කියලා හදන මේ data file කියන එක ওই data file කියන්නේ ඔකෙන්නේ ඔය හැම ලයින් එකකම මේ උඩින් යන හැම ලයින් එකකම කෝඩ් එකක්.
මේක කෝඩ් එකත් ඔතන පෙන්නන. ඊට පස්සේ අපිට පුළුවන් ඔය කෝඩ් එක අරගෙන Excel sheet එකකට දාලා. Excel sheet එකට දාලා ඕකේ අපිට පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා edit කරාට පස්සේ අපිට පුළුවන් error file එකක් හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් SolidWorks හරි AutoCAD හරි වගේ software එකකට දාලා ඔය error file එක හදාගෙන අපිට ඒ අදාළ dimensions දීලා දිගපළ දීලා අපිට හදාගන්න පුළුවන්. හරි. ඇහෙන්නේ නැද්ද? अरे मैंने दें हरी वाले ओडी का अपने अरगत एरोफॉइल जनरेट करना पड़ोना एरोफॉइल लगे संपूर्ण विसर एरोफॉइल लेके एरोफॉइल उन्होंने वाली ईट पास अभी वालों अभी दाने मुड़ा आफ्टर कबार डिस्कनेक्ट होने अरे अरे कबार डिस्कनेक्ट होने अरे अभी आए रंग अरे मैं भी दाना एरोन मुखाते ये पास मेक फ्लाईवे को मेके एरोल मैं उड़ियान एक एरोल मैं फ्लाईवे मैं दंग अब गेटल अम्मा मैं कोहमद हेरवे उड पाले हाई ये ඔය වෙනස්කම් වෙන්නේ මූ වෙන්නේ කොහොමද කියන එක දැන් ප්‍රශ්නේ. අපි බලමු මේ දේවල් වෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට මේ බලන්න මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේකේදී අපි ගත්තොත් එහෙම මේක හැරෙන්න ගොඩක්ම ප්‍රයෝගී වෙන්නේ මෙන්න මේ සර්ෆේසස්. මේ වර්ටිකල් හොරිසොන්ටල් සර්ෆේසස් අතර මේකට ඕන වෙන්නේ. එතකොට අපි මෙන්න මේ කෙලින් තියෙන එකට අපි කියනවා වර්ටිකල් ස්ටේබලයිසර් කියලා. එයාගේ මෙයා ෆ්ලයි වෙද්දී වර්ටිකලි ස්ටේබල් කරන්නේ. වර්ටිකලි මෙයාව ස්ටේබල් කරන්නේ මේ වර්ටිකල් ස්ටේබලයිසර් එකෙන්. ඊට පස්සේ ඊට පල්ලෙහෙන් තියෙන එකට අපි කියනවා හොරිසොන්ටල් ස්ටේබලයිසර් කියලා. හොරිසොන්ටල් ස්ටේබලයිසර් කියන්නේ මෙයා හොරිසොන්ටලි යද්දී මෙයා හොරිසොන්ටලි ස්ටේබල් කරන්නේ මේ හොරිසොන්ටල් ස්ටේබලයිසර් එකෙන්. ඒ කියන්නේ දැන් මේක වැරදි හිතන්න එපා. මේ ස්ටේබලයිසර් ගත්තාම මේ කොටස් දෙකකට ගන්න පුළුවන්. කන්ට්‍රෝල් සර්ෆේස් එකට ස්ටේබලයිසර් එක. එතකොට මෙන්න මේ ටිකට තමයි ස්ටේබලයිසර් එක වෙන්නේ. මේකෙත් මේ ටික තමයි ස්ටේබලයිසර් එක වෙන්නේ. ඊට පස්සේ දැන් වර්ටිකල් හොරිසොන්ටල් ස්ටේබලයිසර් එක තවත් මේක තියෙන්න අපේ කන්ට්‍රෝල් සර්ෆේස් එක. දැන් ලොකු එයාක්‍රාෆ්ට් එක තියෙන්න මේ දැන් ඔයාව තියෙන සාමාන්‍ය ඇත්තම එයාක්‍රාෆ්ට් එක තියෙන දේවල්. දැන් ඕකෙන් ඔක්කොම අපිට ඕන වෙන්නේ නැහැ. මේකදී ඕන වෙන්නේ ෆ්ලැප්ස් කියන එක යූස් කරනවා. ෆ්ලැප්ස් කියන්නේ මේ wing එකේම අටින් එන එක. ෆ්ලැප්ස් කොහොමද වැඩ කරන්නේ කියලා අපි ක්ලාසේ අන්තිම හරියට කතා කරමු ෆ්ලැප්ස් කොහොමද වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ අපිට එලරොන්ස් යූස් කරනවා. එලරොන්ස් කියන්නේ මෙන්න මේ පැත්තෙන් දින කන්ට්‍රෝල් සර්ෆේසස් වලට. අපි කියන හරවන දේවල් වලට කියන කන්ට්‍රෝල් සර්ෆේසස් කියලා. කියන්නේ මේ සර්ෆේස් එකේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් මේ ක්‍රාෆ්ට් එක. ස්ටේබල් කරන ඒවාට කියනවා ස්ටේබලයිසර්ස් කියලා. මේ ස්ටේබලයිසර්ස් වල තමයි කන්ට්‍රෝල් සර්ෆේසස් එක්කල තියෙන්නේ. හරි. ඊට පස්සේ ස්පොයිලර්ස් අපි සාමාන්‍ය ලොකු ක්‍රාෆ්ට් එකේ පාවිච්චි කරනවා. මේ වගේ කරන ස්පොයිලර්ස් පාවිච්චි කරන්නේ ස්ලැට් කියන එක. ස්ලැට් කියන එක පාවිච්චි කරන්නේ हेम कंट्रोल करेंट इंदा कंट्रोल यूनिट को मुटलिया क्राफ्ट को अभी सामान्य කොහොමද ඩිස්කනෙක්ට් ලා කනෙක්ට් වෙනවා සින්න මම කනෙක්ෂන් නැති ප්‍රශ්නයක් තියෙනවා මද ඊළඟට ඔක්කොම අදාගෙන තමයි ක්ලාස් එක කරන්න යා අද පොඩ්ඩක් මේ වුණා හරි හරි කොක්පිට් එක
කොක්පිට් එක ගැන ඊට පස්සේ අපි කියනවා මේ wing එකට දැන් ඔන්න මේ නම් කරන්න යන්නේ මේක හොඳටම ඔළුවට ගන්න මොකද මේ දේවල් ඔයාට ප්ලේන් එකක් අද්දි හරි හදද්දි හරි ගොඩක්ම වැදගත් වෙන දේවල් හරිද දැන් එකිනෙක කොක්පිට් එක කියන්නේ ඉස්සරහ දින එක ඊට පස්සේ මේ තියෙන්නේ අපේ main wing එක ප්‍රධාන තටුව තමයි මේ දින අපිට මේක දින main wing එක කියනවා ඊට පස්සේ පිටිපස්සේ දින ස්ටේබලයිසර්ස් vertical stabilizer horizontal stabilizer ඊට පස්සේ අපි මේ සම්පූර්ණ බඳට කියනවා fuselage එක කියලා fuse එක කියලා කියනවා සාමාන්‍යයෙන් ඔයාලා නම් fuse එක කියලා කියන්නේ fuselage එක මේ තියෙන්නේ fuselage එක ඊට පස්සේ landing gears landing gears landing wheels ඊට පස්සේ ඊට පස්සේ අපි මේකේ මේ තියෙනවා මේ wing එකේ leading edge එක තියෙනවා leading edge එක ඉඳන් ඉස්සරහට අපි කියනවා nose එක කියලා මේ තියෙනවා මෙතෙන්ද nose එක කියලා කියනවා ඊට පස්සේ tailing edge එකේ ඉඳන් පිටිමැස්සට අපි කියනවා tail එක කියලා. තේරුණාද? සාමාන්‍යයෙන් ඔය වචන ටික අනිවාර්යයෙන්ම ඕනේ. يعني tail එක, nose එක, fuselage එක, main wing එක, vertical stabilizer එක, horizontal stabilizer එක, rudder එක, elevator එක, ailerons, flaps. ඔය දේවල් අනිවාර්යයෙන්ම ඕනේ. يعني plane එකක් කඩෙන් ගත්තා අපි හදන්න ගියත් ඔය දේවල් ගොඩක්ම වැදගත් වෙන දේවල් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කියනවා inlet එක කියලා. ඉන්ලෙට් එක සාමාන්‍යයෙන් මේක නම් හිම එකක් නෙවෙයි ඉන්ලෙට් එක කියන්නේ මෙහෙම එනේ වල් දෙකලා තියෙන ඕකේ තියෙන්නේ අපි ඒක පාවිච්චි කරන්නේ ඩ්‍රැග් එක නැති කරන්න ඩ්‍රැග් එක කියන්නේ මොකද්ද ඝර්ෂණය කියන්නේ මෙයා යද්දි ඩ්‍රැග් එකක් ඇති වෙනවා ඔය ඒක නිදහස් කරන්න තමයි අපි ඉන්ලෙට් එක පාවිච්චි කරන්නේ කියන්නේ මෙයාගේ wing එක ඇවිල්ලා මේ සම්පූර්ණ අයිනටි ගැවපස්සේ මේ ටික හේම අයින් කරන්නේ මේ winglet එක පාවිච්චි කරන්නේ ඩ්‍රැග් එක ඉන්ක්‍රීස් කරන්න ඩ්‍රැග් එක ඩික්‍රීස් කරන්න මේ පාවිච්චි කරනවා ඊට පස්සේ එන්ජින් එක ඔයාලා නම් එන්ජින් එක දිනවා හරි මම ඔක්කොම ටික කිව්ව ඔඩිය දිනවා හරි දැන් අපි බලමු මේ ස්ටේබලයිසර්ස් ටික ගැන ස්ටේබලයිසර්ස් ගත්තොත් එහෙම වර්ටිකල් ස්ටේබලයිසර් එකේ සෙට් වෙලා තියෙනවා රඩර් එක වර්ටිකල් ස්ටේබලයිසර් එකේ තමයි රඩර් එක තියෙන්නේ ඊට පස්සේ අපේ හොරිසොන්ටල් ස්ටේබලයිසර් එක හොරිසොන්ටල් ස්ටේබලයිසර් කියන්නේ හොරිසොන්ටල් ස්ටේබලයිසර් කියන්නේ මෙන්න මේක. ඒක හොරිසොන්ටල් ස්ටේබලයිසර් එකේ ඒ කියන්නේ හොරිසොන්ටල් ස්ටේබලයිසර් එකට තමයි සෙට් වෙලා තියෙන්නේ අපේ ඉලවේට් එක කියන කන්ට්‍රෝල් සර්වේස් එක. ඊට පස්සේ ඒ කියන්නේ මේ කන්ට්‍රෝල් සර්වේස් වලින් තමයි මේ සර්වර් සෙට් වෙන්නේ. අර එක්කෙනෙක් කියුවේ සර්වර් සෙට් කරන්න කොහොමද කියලා. මේ මේ සෙට් වෙන්නේ ස්ටේබලයිසර්ස් වල. ඊට පස්සේ තව කන්ට්‍රෝල් සර්වේස් එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන්ස් කියලා. ඉලෙක්ට්‍රෝන්ස් කියන්නේ මෙන්න මේකට. වැඩි ඒක තියෙන්නේ wing එකේ දෙපැත්තේ. මේ මේ හැම එකක්ම වැඩ කරන්නේ කොහොමද අපි බලමු. ඉස්සර කතා කරනවා කියන අද කතා කරර කොහොමද වැඩ කරන්නේ කියලා. අපි දැන් පොඩ්ඩක් මේක බලාගෙන යමු මොනවද මේ තියෙන දේවල් කියලා. ඇලරොන්ස්. ඇලරොන්ස් කියුවාම අපිට මෙන්න මේ wing එකේ දෙපැත්තෙන් අපි ඒව සම්බන්ධ කරනවා. ඒතකොට ඇලරොන්ස් පාවිච්චි කරන්නේ මේ wing එක ඒත් move කරන්න, roll කරන්න දැන් ඇලරොන්ස් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ flaps. flaps කියන එකත් පාවිච්චි කරනවා. flaps පාවිච්චි වෙන්නේ දැන් මේක නම් wing එක කඩලා වගේ නේ ගන්න. wing එක මැද්දෙන් කඩලා වගේ. flaps පාවිච්චි කරන්නේ wing එකේ යටි ඉන්නේ යටි මෙහෙම මේ කන්ට්‍රෝල් කරලා තමයි ඒක පාවිච්චි කරන්නේ. හරි. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තන ඔක්කොම. හරි. මම මේ වයිට් බෝඩ් එක උගන්නද්දි ඔයාලා ප්‍රසන්ටේෂන් එක නේ මාව මේ ක්ලික් කරලා වයිට් බෝඩ් එකට යන්න. හරිද? ප්‍රසන්ටේෂන් එක බලන් ඉන්න එපා. බලන්න මේක කොහොමද හැරෙන්නේ මේ දේවල් කියලා. එතකොට මේක හැරෙද්දි බොඩි එක මූව් වෙද්දි අපිට ඇක්සස් අවයක් තියෙනවා. අර අපි අක්ෂ කියලා කියන්නේ. මේකෙත් තියෙන XY Z කියලා අක්ෂ. X අක්ෂය සහ Y අක්ෂය සහ Z අක්ෂය කියලා. එතන මේවට අපි නම් කීපයක් කියනවා. මේක මොඩල් ඒයාක්‍රාෆ්ට් එක විතර නෙවෙයි ඩ්‍රෝන් එකටත් වැදගත් වෙන දෙයක්. එතකොට අයියේ, පේන්නේ නැතුව ගියානේ. දැන් ආයෙ පේන්නේ නැද්ද? ආයි පේන්නේ දැන් හරිනේ
හරි අපි මේකෙත් ගන්නවා අක්ෂර කීපය. දැන් මේවට අපි නම් කීපයක් කියනවා. අපි කියන පිච් ඇක්සිස් එක, රෝල් ඇක්සිස් එක, යෝ ඇක්සිස් එක කියලා. පිච් රෝල් යෝ කියන්නේ දැන් මම ඔයාලට ස්ටේබලයිසර්ස් කීපයක් කියන කිව්වානේ. හැර වෙන විදි. එතන මේ ඒවට තමයි පිච් රෝල් යෝ ඇක්සිස් කියලා අපි දාලා තියෙන්නේ. එතන අපි මේකෙදි පිච් එක කියලා කියන්නේ මොකද? පිච් එක කියලා කියන්නේ මොඩල් එක ක්‍රාෆ්ට් එක මෙහෙම තියෙනවා නම් මෙයා මෙන්න මේ උඩ පල්ලයට යන එක තමයි පිච් එක කියලා කියන්නේ. කියන්නේ උඩට සහ පල්ලයට යන එක තමයි පිච් එක කියලා කියන්නේ. රෝල් එක කියලා කියන්නේ මේ ආක්‍රාෆ්ට් එක එහෙම ගෙලින් ගත්තොත් එහෙම මෙන්න මේ මූව් වෙන එකට තමයි අපි රෝල් එක කියලා කියන්නේ. මේ රෝල් එක කියන්නේ මෙන්න මේ තමයි රෝල් වෙනවා කියලා කියන්නේ. යෝ එක කියලා කියන්නේ මේ ආක්‍රාෆ්ට් එක මෙහෙම යද්දි වමට දකුණට හැරෙන එක තමයි යෝ කියලා කියන්නේ. ඔන්න දැන් අපි බලමු මේවා කොහොමද වෙන්නේ කියලා. කියන්නේ මේක යෝ වෙන්නේ කොහොමද, පිච් වෙන්නේ කොහොමද, රෝල් වෙන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. දැන් පේනවනේ ඔයාලා ස්ක්‍රීන් එක. දැන් පේනවා අය අර මේ ඉස්සෙල්ලා පේන්නේ නැතුව ගියා. මෙහෙම වුණාම මට කියන්න. දැනුත් පරක් වෙලා. හරි. ඊට පස්සේ දැන් අපි බලමු මුලින්ම පළවෙනි ස්ටේබලයිසර් එක. රඩේ එක. රඩේ එකෙන් මොකද්ද වෙන්නේ? රඩේ එක කියන්නේ මොකද්ද? රඩේ කියන්නේ මෙන්න මේ කන්ට්‍රෝල් සර්ෆේස් එකට. මෙන්න ඒක රඩේ එක කියලා කියනවා. प्रतिविरुद्ध මේ හැරිලා තිබ්බ කියලා මේ පැත්තට කියන්නේ දැන් ඔන්න කන්ට්‍රෝල් සර්ෆේස් එක නම් කෙලින් ගත්තොත් එහෙම තියෙන්නේ මගේ වම් මත පැත්තට හැරිලා තියෙන්නේ. කියන්නේ අපි මෙහෙම කෙලින්ම ගත්තොත් එහෙම ඔන්න මගේ වම් මත දකුණු මත පැත්තට තමයි හැරිලා තියෙන්නේ. මෙයා මෙහෙම ඉස්සරහට යද්දි මෙයාව ඇවිල්ලා හුලම් පාර අර විදිහට හුලම් පාර ඇවිල්ලා වදිනවා මෙන්න මෙතන එජ් එක. මේක වර්ටිකල් ස්ටේබලයිසර් එක ඉස්සරහ එජ් එකේ වදිනවා. මේ එජ් එක වදිනවා මොකද වෙන්නේ? මේ දෙන්න දෙකකට වෙන් වෙනවානේ. දෙහිකට වෙන් වෙලා දැන් මෙයාගෙන එරෝ ෆොයිල් එක නැහැ. සාමාන්‍ය ඇත්තයා ක්‍රාෆ්ට් එක වගේ නම් එරෝ ෆොයිල් එකක් තියෙනවා. හැබැයි මෙහෙම නෙමෙයි එරෝ ෆොයිල් එකේ තියෙන්නේ සිමෙට්‍රිකල් විදියට. දෙපැත්තම සමාන විදියට. එතකොට ඩ්‍රැග් එක අඩු කරන්න. ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම ඇවිල් වැදුනා. ඔන්න එයාගේ උඩ එරෝ ෆොයිල් මේ බර්නි උලි ක්‍රියාත්මක වෙලා හැරෙන්නම් මුකුත් නැහැ. දෙන්නම සමාන විදියට නැහැ. සිමෙට්‍රිකල් විදියට තියෙන්නේ. සමාන විදියට ගියා. එක පැත්තක හුලඟ එහෙම්ම නිදාසලා ගියා. හැබැයි මේ පැත්තෙන් එන හුලඟ මොකද වෙන්නේ? මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන තියෙන කන්ට්‍රෝල් සර්ෆේස් එකේ වදිනවා. මෙතන කන්ට්‍රෝල් සර්ෆේස් එකේ වදිනවා. සර්ෆේස් එක වදිනකොට මොකද වෙන්නේ? උලඟ මගේ දකුණු අත පැත්තට යනවා. ඒ කියන්නේ මගේ කන්ට්‍රෝල් සර්ෆේස් එක ඇල්ල තියෙන දකුණු පැත්තට උලඟ යන්නේ මගේ දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් බලන්න මේක පින්තූරයක් ඇඳලා මෙහෙම. මොන දැන් මෙහෙම තියෙන ස්ටේබලයිසර් එක උලඟ මෙහෙම ඇවිල්ලා එකක් නම් මෙහෙම කෙලින්ම යනවා. අනිත් එක ගාල මෙතන ඇවිල්ලා මෙන්න මේ වදිනවා. මෙතන ඇදුනට පස්සේ මේ හුලඟ මේ පැත්තට යනවා. නියුටන්ගේ තුන්වෙනි නියම මොකද්ද කිව්වේ? සෑම ක්‍රියාවකට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් පවතී කියලා. ඔන්න මෙයාගේ ෆෝස් එක ඇප්ලයි වෙනවා මගේ දකුණු අත පැත්තට. හරිද? ඒ කියන්නේ මෙයාගේ හුලඟ යනවා දකුණු අත පැත්තට. එතන මොකද වෙන්නේ? නියුටන්ගේ තුන්වෙනි නියමතේ මේ පැත්තට ගියා කියන්නේ මෙයාගේ බලය වැඩ කරන්නේ මේ පැත්තට. කියන්නේ මෙයාගේ හුලඟ ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා වදිනවා. එතකොට මෙයාගේ ටේල් එක මූව් වෙනවා මගේ වම් අත පැත්තට. उलंग මගේ වම් මත පැත්තට ගියා. වම් මත පැත්තට ගියා. වම් මත පැත්තට ගියාම මොකද වෙන්නේ? මෙයාගේ වම් මතද ගියාම බලය ඇතුළ මේ පැත්තට. ඔන්න එතන මෙයා ටිල්ඩ් වෙන්න ගන්නවා මගේ දකුණු මත පැත්තට. තේරුණාද? වම් මත දකුණු හැරෙන්නේ දිය. තේරුණාද ඒක? කොහමද වම් මත දකුණු හැරෙන්නේ කියලා? ප්‍රශ්න ඉන්නවද නංගා? ඔව්. හරි. හරි
ඊට පස්සේ අපි බලමු දැන් ඔන්න වමට දකුණට දැන් ඔන්න ප්ලේන් එක උඩත් ගියා ඉස්සරහටත් ගියා වමට දකුණට තරනවා දැන් ඔන්න ප්ලේන් එක උඩ යන්නත් ඕන يعني උඩට යන්න එපේ ආයෙ වගේ අමතකුණා කියන්නේ දැන් ඔය වමට දකුණට හැර වෙන එක අපි කියනවා යෝ වෙනවා කියන්නේ වමට දකුණට හැර වෙනවා කියන එක හරිද මේ මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න තමයි ඉස්සෙල්ලා පෙන්වන්නේ මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඔන්න දැන් ඔන්න යෝ වෙන එක ගැන ඉගෙන ගත්තා. දැන් අපි බලමු ඉලෙවේට් එක. ඒ කියන්නේ පිච් කරනවා කියන්නේ අන්න ඒක. පිච් කරනවා කියලා කියන්නේ මොකද්ද? එයාක්‍රාෆ්ට් එක නෝස් එක උඩ පල්ලෙහා කරන්නේ නැහැ පිච් කරනවා කියලා කියන්නේ. පිච් කරන්නේ කොහොමද? පිච් කරන්නේ ඒකටත් අපි පාවිච්චි කරනවා ස්ටේබලයිසර් එකේ තියෙන කන්ට්‍රෝල් සර්ෆේස් එක. ඒකටත් පාවිච්චි කරන මෙන්න මේ ඉලෙවේටර් කියන කන්ට්‍රෝල් සර්ෆේස් එක. මේ මේ උඩ පල්ලෙහාට කරද්දි සර්වේ උඩ පල්ලෙහා කරද්දි මෙයාත් කන්ට්‍රෝල් වෙනවා. එතකොට අර නියුටන්ගේ තර්ඩ් ලෝ එකම තමයි මෙතෙන්දි පාවිච්චි කරන්නේ. ඔන්න අපි හිතමු මෙයාව උඩට කරා කියලා. මම දැන් උඩට කරලා තියෙනවා. මේ අර වගේම හුලඟ ඇවිල්ලා මෙන්න මෙතන එජ් එකේ වදිනවා. පල්ලෙ හැවුල ගණන් ප්‍රශ්නයක් නැහැ. නිකම්ම නිදාස්සලා යනවා. උඩ එක්ක නම මොකද කරන්නේ? ඇවිල්ලා මෙන්න මෙතන වදිනවා. මේ සර්ෆේස් එකේ වදිනවා. මෙහෙම දිනනවා. උඩට කරලා තියෙන්නේ. එතකොට මේ හුලඟ ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනමදී ගයිස් මෙයා උඩට යනවා හුලඟ උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ මෙයාව පල්ලෙහාට යනවා يعني හුලඟ උඩට නෑනේ ඉතින් මෙයා පල්ලෙහාට යනවා එතකොට මොකක්ද වෙන්නේ හොඳට බලන්න ටේල් එක තමයි පල්ලෙහාට යන්නේ ටේල් එක පල්ලෙහාට යනවා කියන්නේ නෝස් එක උඩට යනවා ඒ කියන්නේ මෙයා උඩට කරාට පස්සේ ටේල් එක පල්ලෙහාට යනවා නෝස් එක උඩට යනවා රඩේකෙදිත් එහෙමයි මෙයා වමට හැරුණා කියන්නේ ටේල් එක වමට හැරුණා කියන්නේ නෝස් එක දකුණට හැරුණා කියන එක ප්‍රොසෙස් එකද ඒ කියන්නේ මේක සීජී එකත් එක්ක දැන් අපි සෙන්ඩ් කරන සෙන්ටර් ග්‍රැවිටි කියලා සෙන්ටර් ග්‍රැවිටි එකත් එක්ක දැන් මේක ගන්න ක කරකව ගන්න කොහොමද මම කියලා දෙන්න දැන් ඔන්න උඩ පල්ලෙහා ගියා ඊට පස්සේ අපි බලමු කොහොමද මෙයාව පල්ලෙහාට ගන්න එක දැන් උඩට ගන්න එක කරානේ උඩට ගන්නව නම් මොකද කරන්නේ කන්ට්‍රෝල් සර්ෆේස් එක උඩට කරා පල්ලෙහාට කළා බලමු දැන් මොකක්ද වෙන්නේ කියලා ඔන්න පල්ලෙහාට කරාම මෙයාගේ ඇවිල්ලා ඒ වගේම මෙතන හුලඟ වැදුනා මොකක්ද වෙන්නේ හුලඟ පල්ලෙහාට දුන්නා හුලඟ පල්ලෙහාට දුන්නා කියන්නේ ටේල් එක උඩට යනවා ටේල් එක උඩට යනවා කියන්නේ මොකද්ද ඉස්සරහා නෝස් එක පල්ලෙහාට එනවා ඔන්න එතකොට ආයෙ ආ ක්‍රාෆ්ට් එක පල්ලෙහාට වුණා අපි ඒකට කියනවා පිච් එක දෙනවා කියලා උඩ පල්ලෙහා කරනවා කියන්නේ පිච් එක දෙනවා කියන එක හරි ඔන්න දැන් ඔන්න අපි දේවල් ටික ඉගෙන ගත්තා උඩට යන්නේ කොහොමද ඉස්සරහාට යන්නේ කොහොමද හැරෙන්නේ කොහොමද මේ උඩ පල්ලෙහා යන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා දැන් අපි බලමු රෝල් වෙන්නේ කොහොමද කියලා. දැන් ওই ප්‍රශ්නෙත් ඇහුවා කොහොමද මේ ප්ලේන් එක කැරකෙවෙන්නේ කියලා. ප්ලේන් එක කැරකෙවෙන්නේ ඉතින් මෙන්න මෙහෙම වෙන්නේ මෙන්න මේ කන්ට්‍රෝල් සර්ෆේසස් දෙකෙන්. මෙන්න මේ දෙකෙන් තමයි මෙයව උඩ පල්ලෙහා කියන්නේ කන්ට්‍රෝල් කරන්නේ මේ රෝල් කරන්නේ මේ දෙක. මේක වැඩ කරන්නේ ටිකක් වෙනස් විදිහට. මේන් වින් එකේ නේද අයියේ? ඔව් ඒක සෙට් කරන්නේ මේන් වින් එකට. ඒ කියන්නේ මෙහෙමයි මේන් වින් එකට කියන්නත් දෙයක් සාමාන්‍යයෙන් ලොකු පැසෙන්ජර් ක්‍රාෆ්ට් වල මෙන්න මේ මේ වර්ටිකල් හොරිසොන්ටල් ස්ටේබලයිසර් එකේ ඔය මේ ඉලෙක්ට්‍රෝන්ස් වගේ දෙකක් සෙට් කරලා තියෙනවා. සාමාන්‍ය අපි කියන්නේ එලවොන්ස් කියලා. එලවොන්ස් කියන්නේ මේ දෙක ඔය විදිහට මූව් කරලා පස්සේ මේ අර දේව රෝල් වෙන එකම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක එලවේට් එකක් විදිහට වැඩ කරනවා, එලවොන්ස් විදිහට වැඩ කරනවා. ඉතින් අපි ඒකට කියන්නේ එලවොන්ස් කියලා. හරිද? හරි. එතකොට ඕක වැඩ කරන්නේ මම ඉන්නේක් අත්තම අරගෙන කියලා දෙන්නව හරි දැන් ඔන්න මේ තියෙන්නේ මේ වින් එකත් ඔන්න එලරෝන්ස් තියෙනවා මේදී මේක වැඩ කරන්නේ ටිකක් වෙනස් විදියට තව විනාඩි දෙකකින් මේක ඩිස්කනෙක්ට් වෙයි අර ලින්ක් එකම ජොයින් වෙන්න මේක වැඩ කරන්නේ ටිකක් වෙනස් විදියට කියන්නේ දැන් අරගෙන සම්පූර්ණ සර්වර්ස් එක මූණානේ දැන් මේකදී මේන් එකේ දෙහිකට මේක වැඩ කරන්නේ විරුද්ධ විදියට මෙයා පල්ලෙහාට ගියොත් මෙයා එන්න උඩට මෙයා පල්ලෙහාට ගියොත් මෙයා එන්න උඩට එහෙම මූව් වෙන හේතුව තමයි මෙයාව රෝල් කරන්න ඕනේ හින්දා. හරිද? දැන් ඔන්න බලන්න මේ වින් එක මෙහෙම ඇවිල්ලා. මම එක ඇඳලා පෙන්නන්න. ඔන්න දැන් ඔන්න අපි මේ දින් මේන් වින් එක. හරිද? අපේ එක කන්ට්‍රෝල් සර්ෆේස් එක උඩට කරා. අනෙක් කන්ට්‍රෝල් සර්ෆේස් එක පල්ලෙහාට කරා. කියන්නේ මේ විරුද්ධ දිශාවට වැඩ කරන්නේ. එතකොට මෙයාගේ හුලඟ ඇවිල්ලා මොකද වෙන්නේ? එකක වදිනවා.
දෙකේම එකම වෙලාව වදිනවා දැන් එකක් ගමුකෝ ඔන්න මෙතන වැදුනට පස්සේ මෙයාව ඉන්නේ උඩට කරලා උඩට කරලා කියන්නේ මොකද්ද මෙයාගේ හුළඟ උඩට කරා කියන්නේ පල්ලෙහාට තමයි ෆෝස් එක ඇප්ලයි වෙන්නේ කියන්නේ මෙයාව මේ පැත්ත පල්ලෙහාට එනවා ඔන්න මෙයාව දින්නේ පල්ලෙහාට කරලා එතන මේ හුළඟ ඇවිල්ලා මෙතන කරලා පල්ලෙට කරා කියන්නේ මෙයා උඩට එනවා කියන්නේ ඔන්න මෙයා උඩට කරා දැන් බලන්න මොකද වෙන්නේ කියලා මෙතන සෙන්ටර් විදිහට ගත්තොත් එහෙම මෙයා උඩට යනවා මෙයා පල්ලෙහාට යනවා හරි මෙයා මෙහෙම උඩට යනවා මෙයා පල්ලෙහාට යනවා ඕකම අනිත් පැත්තට කරොත් මෙයා මෙහෙම පල්ල උඩට කරා මෙයා පල්ලෙහාට කරා එතකොට මෙයා උඩට කරා මෙයා පල්ලෙහාට කරා හරි මෙතන මොකද වෙන්නේ මෙයාගේ මේ මූලඟ ඇවිල්ලා මෙතනම අදිනවා මෙයාගේ උඩට තමයි ට්‍රස්ට් එක එන්නේ එතන පල්ලෙහාට ටිල් වෙනවා ඕන දොර මෙයා පල්ලෙහාට ටිල් වෙනවා මෙයාගේ මොකද වෙන්නේ ඒ කියන්නේ ඉපැත්ත මෙයාගේ පල්ලෙහාට මෙයා උඩට ටිල් වෙනවා එතන මොකද වෙන්නේ මෙයාව මේ පැත්තට රෝල් වෙනවා තේරෙනවද ඒක රෝල් වෙනවා කියන එක අපි ඒක කියන රෝල් වෙනවා කියලා ඒ කන්ට්‍රෝල් සර්ෆේස් එක කියන්නේ එලරෝන්ස් කියලා මෙන්න මේ ටික ස්ක්‍රීන්ෂොට් ගහගෙන යන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හරිද තවඩේ ඩිස්කනෙක්ට් වෙයි අරගෙනම ඉක්මනට ජොයින් වෙන්න හරි ඒව ගත්තා ඉක්මනටම ජොයින් වෙන්න මොනම ඩිස්කනෙක්ට් කරනවා ඔයාලා ජොයින් වෙන්න ගාන කරුනේ ඔව් තුවාල තුවාල දින ඉදිරිපස්සට ගාන මේ මියුට් කරන්න හරි නෝ මියුට් කර හරි හරි ඔක්කොම ආව නේද අපි මේක පොඩ්ඩක් ඉවර කරලා පොඩ්ඩක් කතා කරමු තව මේ ඉස්සරහට මාත් කරන්න කියන කතා කරමු ඔස්සේ හරි. ඔන්න දැන් ඔන්න ඔයාලා ඉගෙන ගත්ත රඩර් එක, ඉලෙවේටර් එක, එලරෝන්ස්. ඔන්න මේ තුනම ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි පිච් කරනවා, රෝ කරනවා, රෝල් කරනවා. අපි ඒ ටික ඉගෙන ගත්ත කොහොමද ඩ්‍රෝන් එකක් මේ මොඩල් එකක් ක්‍රාෆ්ට් එකක් මූව් වෙන්නේ කියන එක. අරියේ ප්ලේන් එකක් බල්ටි ගහන්න කොහොමද? බල්ටි ගහන්න කියන්නේ මෙහෙම ගිහිල්ලා අර කරගෙනද? ඔය ඔක්කොම වෙන්නේ ඔව්යි. ඔව්යි. කන්ට්‍රෝල් සර්ෆේස් වලින් තමයි. වෙන කන්ට්‍රෝල් සර්ෆේස් මේකට ඇප්ලයි කරන්නේ. ඔය ටිකෙන් තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් ඔය ඔය දේවල් වෙන්නේ අර අපේ අතේ තියෙන උරුවේ. දැන් අපි හිතමු මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම හරවලා අනිත් පැත්තට ගහුවා කියලා. ඕක කරන්නේ අපි එලෙවේටර් එක දෙකක් ටිකක් දෙනවා. එලෙවේටර් එක තුනට දැස මෙයා උඩට එනවා. හරිද? ඊට පස්සේ අපි මෙහෙම හරවන්නවා. හරවන්න මොකද කරන්නේ? අපි මේ කන්ට්‍රෝල් සර්ෆේස් එක පාවිච්චි කරනවා. ඔන්න අපි හැරෙව්. දැන් ඔන්න මෙයා මෙහෙම ගල්ලා ආයෙ ගොඩක් හරවන ගහන්න ඕනේ බල්ටිය. එතන මොකද කරන්නේ? රඩ එක පාවිච්චි කරනවා. රඩ එකක් මේ වැදගත්. ඔන්න එතන මොකද වෙන්නේ? මෙයා මෙහෙම ගියා උඩට ගියා එලෙවේටර් එකෙන් උඩට ගියා එලරෝන්ස් වලින් හැරෙව්වා රඩේකින් ගොඩක් හැරෙව්වා මෙයා අනිත් පැත්තට ඇහුවා ඔය හැමදේම කරන්නේ මෙන්න මේ කන්ට්‍රෝල් සර්ෆේස් වලින් තේරුණාද ආයි වෙන කන්ට්‍රෝල් සර්ෆේස් මේකට ඇප්ලයි කරලා නැහැ අපි මේ මූවමන්ට් එක දෙනවත් එක්කම අපි මෝටර්ස් වල RPM එක පොඩ පොඩ අඩු වැඩි කරනවා හරි मेके स्क्रीनशॉट टैग गा करना इलेवेटर के हाँ विनाड दहाया तीन क्लास के ना पे एक मंडा इवरा कर ले वेल्ला मेके स्क्रीनशॉट टैग गा करना हरे अपने इलान साथ ये कथा करना देवाल की ही पैती ना देंग उन्ना अब जैसे मामा उड़ाक देवाल वाल डिगन हुआ දැන් බලමු ඊළඟ සතිය ඔයාලට මොනවද උගන්වන්නේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම උගන්වනවා හෙට මේ ඊළඟ සතිය ෆ්ලැප්ස්. ෆ්ලැප්ස් වලින් මොකද්ද වෙන්නේ? ෆ්ලැප්ස් පාවිච්චි කරන්නේ කොහොමද? ෆ්ලැප්ස් සෙට් වෙන්නේ කොතනද? ඊට පස්සේ අර මම ඔයාලට කිව්වනේ හයි වින්, මිඩ් වින්, ලෝ වින් කියලා තියෙනවා කියලා. එතන මේකෙදී අපි මොඩල් එකක් ක්‍රාෆ්ට් එකේදී පාවිච්චි කරන ඩිහයිඩ්‍රල් ඇන්ගල් කියලා. ඩිහයිඩ්‍රල් ඇන්ගල් එක කියන්නේ මෙන්න මේ අර මම බලන්න මේ ආ ක්‍රාෆ්ට් එකේ වින් එකේ මේ ඇන්ගල් එක තියෙනවා මෙන්න මේ ඇන්ගල් එක අපි පාවිච්චි කරන්නේ. එතන මේ ඇන්ගල් එක තියෙන්නේ
ඔයාට කන්ට්‍රෝල් කරන්න ලේසි වෙන්න. ඒ කියන්නේ ඇත්ත යා ක්‍රාෆ්ට් එකුණත් ඒක තියෙනවා. කන්ට්‍රෝලින් වලට ලේසි වෙන තමයි මේ ඩිහයිඩ්‍රල් ඇන්ගල් එක පාවිච්චි කරන්නේ. ඔයාලට ඊළඟ සතියේ ඒක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේක කොහොමද ට්‍රාන්ස්මිටර් එක තියෙන ඔය දැන් මම කිව්ව කන්ට්‍රෝල් සර්ෆේස. ඔව් ආන්න මම. ආන් මියුද. මියුර ආන් ප්‍රශ්න තියෙන නේද? ආයේ මේ ප්ලේන් එක බැලන්ස් කරනවා නම් බැලන්ස් කරන්නේ බැටරි එකෙන් නේද? ඔව් බැටරි එකෙන්. ඒ කියන්නේ බැටරි එක කියන්නේ ඒ කියන්නේ ඔක අපි කියනවා සෙන්ට්‍රල් ග්‍රැවිටි කියලා CG කියලා එක. අපි ඊළඟ සතියේ එකක් කතා කරනවා සෙන්ට්‍රල් ග්‍රැවිටි එකෙන් තමයි මෙයාව බැලන්ස් කරන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බැටරි එකෙන් තමයි මෙයාගේ බැලන්ස් එක හදාගන්නේ. මේ තියෙන අපි ඒක ගන්නට වින් එකේ 3 එකකට තමයි ඒක සෙට් කරන්නේ. 3 එකකට දාලා බැටරිය දාලා තමයි මෙයා ගන්න බැලන්ස් කරන්නේ. මෙයාව නොසෙවි වෙන්න තේලේ වෙන්නත් බෑ. අපි ගාන්න බැලන්ස් කරලා තියා ගන්න ඕනේ. මොකද්ද කවුරේ නලින් නේද? නලින් නෑ මොකක්ද ප්‍රශ්කවලු? පරක් වෙලා නේ ඔයාවේ. අනිදසන පරක් වෙලා ඉන්න එපා. ක්ලාස් එක 3ට පටන් ගන්න 3ට මැවිලා ඉන්න මේ මම නම් ගාන 3ට එනවා. ආන්න මම කොහොමත් 2:55ට වගේ ක්ලාස් එක පටන් ගන්නවා. ඔයාලා ඇවිල්ලා ඉන්න. ඒක මට ලේසි. මේ නැත්තම් ඔයාලට පාඩුවක් වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ සතියේ මේක කතා කරනවා ට්‍රාන්ස්මීටර් එකෙන් කොහමද කන්ට්‍රෝල් කරන්නේ? අර කන්ට්‍රෝල් සර්ෆේසස් කිව්වනේ. ওই දේවල් කොහොමද අපි ට්‍රාන්ස්මීටර් එකෙන් කන්ට්‍රෝල් කරන්නේ? ওই දේවල් අපි ඊළඟ සතියේ කතා කරමු. ඊට පස්සේ මේක ඉලෙක්ට්‍රොනික පාර්ට් එක. මේ ඉලෙක්ට්‍රොනික පාර්ට් එක පටන් ගන්න ඊළඟ සතියේ අපි කොහොමද මේ කියන්නේ මෝට් එකක් කියන්නේ මොකක්ද? බ්‍රෂ්ලස් මෝට් එකක් කියන්නේ මොකද්ද? මේ දෙන්නේ. මෝඩ එකක් කියන්නේ මොකද්ද? ES එකක් කියන්නේ මොකද්ද? මේකට මොකද්ද අපි පාවිච්චි කරන බැටරි එක? ඇයි මේකට බ්‍රෂ්ලස් මෝඩ් එකක් කියන්නේ? ඇයි මේකට අපි ES එකක් පාවිච්චි කරන්නේ? ඔය හැම දෙයක්ම අපි ඊළඟ සතියේ කතා කරනවා. ඊට පස්සේ පොඩ්ඩක් ස්ලයිඩ් ගැන පොඩ්ඩක් පොඩි විස්තරයක් කියාගෙන ගියොත් එහෙම, ඉගෙන. ඔයාලා දැන් ක්ලාස් එකට එනවා නම් ඔයාලා අම්මට තාත්තට කියන්නේ මේ මොකද්ද ඉගෙන ගන්න කියන එක. ඒතර දැන් ඔයාලා පළවෙනි මාසේ මොඩියුල් ඒකරාෆ්ට් ඉගෙන ගන්න. ඊට පස්සේ දැන් ඔයාලට මේ වගේ මෝටර්ස් ගැන ඉලෙක්ට්‍රික් ස්පීඩ් කොහොමද මූව් වෙන්නේ කියලා සර්වර්ස් ගැන මේ ගැන සර්වර්ස් වැඩ කරන්නේ කොහොමද ඊට පස්සේ ප්‍රොප්ලර්ස් ගැන ওই දේවල් කතා කරන්නේ කොහොමද අපි කඩෙන් ගන්නවා නම් ඩ්‍රෝන් එකක් අපි කොහොමද ගන්න ඩ්‍රෝන් නෙමෙයි මොඩල් එක ක්‍රාෆ්ට් එක ඒ දේවල් ඊට පස්සේ අපි යනවා ඩ්‍රෝන් ටෙක්නොලොජි එකට ඩ්‍රෝන් ටෙක්නොලොජි එක ගැන කිව්වොත් එහෙම මම මොඩල් එක ක්‍රාෆ්ට් උගන්වන්න හේතුව මොකද්ද කියලා මම ඔයාලට ඊළඟ සතියේ කියන්නම් ඒ කියන්නේ මොඩල් ඒයාක්‍රාෆ්ට් මේ ඩ්‍රෝන් ටෙක්නොලොජිය ඇප්ලයි කරන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ මේක මම කියවන්නේ මට හොබි එකක් විතර නෙමෙයි ඔයාලා වරන් යන්න ඕනේ කියලා. මට ඔයාව ඉන්ඩස්ට්‍රි ලෙවල් එකටම කොහොම හරි ඔයාලගේ නොලෙජ් එක හදලා දෙන්න ඕනේ. ඒතර ඒක නම් මං ඇයි මොඩල් ඒයා හොබි එකකට වගේ පාවිච්චි කරන දෙයක් ඇයි මම මේක ඔයාලට උගන්වන්නේ? හරිද? ඒතර මං ඒව ඊළඟ සතියේ උගන්වන්න කියලා දෙනවා මම කරන්නේ කියලා. ඊට පස්සේ මොඩල් ඒයාක්‍රාෆ්ට් ගැන කරද්දී සාමාන්‍යයෙන් මම මගේ දින එක්ස්පීරියන්ස් එක මම මොනවද කරේ? ඊට පස්සේ ඒකත් දේවල් මම ඔයාලට හැම දෙයක්ම කියලා දෙනවා. අපි කොහොමද මොඩියුලර් ක්‍රාෆ්ට් එකක් තෝරගන්නේ? මොඩියුලර් ක්‍රාෆ්ට් එකේ තියෙන මෝටර්ස් මොනවාද? මොඩියුලර් ක්‍රාෆ්ට් එකේ ඩ්‍රෝන් එක. හැම දෙයක්ම අපි ගොඩක්ම ඇඩ්වාන්ස් විදියට. මේ ක්ලාස් එක ගොඩක්ම වෙනස් වෙන්නේ අපි උගන්වන්නේ බේසික් තියරියට වඩා ගොඩක්ම ඇඩ්වාන්ස් දේවල්. ඒ කියන්නේ ගත්තොත් එහෙම උදාහරණයක් විදියට දැන් අපි මොඩියුලර් ක්‍රාෆ්ට් එකේ ESC එක කියන්නේ මොකද්ද? ESC එක වැඩ කරන්නේ කොහොමද කියලා ඉතින් ඉගෙන ගන්න. හැබැයි අපි ඩ්‍රෝන් ටෙක්නොලොජිය ලාවට පස්සේ මේ මෝඩ් ESC එක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක කොහොමද මෝට් එකක් කන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරන්නේ? ඔය හැම දෙයක්ම ගන්නවා. ඊට පස්සේ ෆ්ලයිට් කන්ට්‍රෝලර්ස් ගැන. අපිට ෆ්ලයිට් කන්ට්‍රෝලර්ස් කොටස් දෙකකට බෙදන්න බලන්න. ඔයාලා දන්නේ නැතුව ඇති. අපිට මේක හොබි ග්‍රේඩ් ගන්න, හොබි ග්‍රේඩ් පැත්තට යන්නත් පුළුවන්, ඉන්ඩස්ට්‍රි ලෙවල් යන්නත් පුළුවන්. ඊපස් ඒක කොටස් දෙකකට නෝනේ. ඉන්ඩස්ට්‍රි ලෙවල් ෆ්ලයිට් කන්ට්‍රෝලර්ස්. එහෙනම් දැන් ඔයාලා මේ ටෙක්නොලොජි ඉගෙන ගත්ත කියලා කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඩ්‍රෝන් ටෙක්නොලොජි එක කියන්නේ ඉස්සරහට තවත් ගොඩක්ම නැගීගෙන යන ටෙක්නොලොජි එකක්. එහෙම කියන්නේ හේතුව තමයි දැන් බලන්න ඔයාලා මීට අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා ගිහිල්ලා බලන්න ඩ්‍රෝන් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි දැන් වෙද්දි ලංකාවේ ආමි එකේ ඊට පස්සේ ෆොටෝග්‍රැෆි වලට හැම දෙයකටම ඩ්‍රෝන් එකක් පාවිච්චි කරනවා. කියන්නේ ඩ්‍රෝන් නැත්නම් දැන් නැතුවම බෑ වගේ දෙයක් තියෙනවා. ඔරෙක්කල්ලන්ගේ ඩ්‍රෝන් එක පාවිච්චි කරනවා. දැන් මේ ළඟදී ආවා ශ්‍රී ලංකන් එයා ෆෝස් එකේ ලිහිණියා කියලා එකක්. ඒක ඩ්‍රෝන් එකක්. කියන්නේ අපි ප්ලේන් එකක් කියලා ගත්තට දැන් ඔයාලා ගොඩක් හිතන් ඉන්නේ ඩ්‍රෝන් එක කියන්නේ මෝඩ සතරක් හරි පාවිච්චි කරලා තියෙන පොඩි නෝල් පෙන්නන්න.
මේ වගේ එකක් කියලා හිතන්නේ. ඇත්තටම අපිට පුළුවන් ෆික්සින්. ෆික්සින් කියන්නේ අපි දැන් මේ මොඩියුලර් ක්‍රාෆ්ට් එක. ඒ කියන්නේ මේක පුළුවන් අපිට ඩ්‍රෝන් එකක් කරන්න. ඒක ඔයාලා දන්නේ නැහැ. ඒතර ඒ වගේ අපිට පුළුවන් දැන් මේ වගේ දැන් මේ හැදෙන ලොකු ක්‍රාෆ්ට් එකක්. සමාවල්කේ මුලින්ම මේ දින්නේ. ඒතර මේක මම ඩ්‍රෝන් එකක් විතර හදන්න තමයි හිතන් ඉන්නේ. මේකේ ෆියුසලාජ් එක ගොඩක් ලොකුයි. එතන කොහොමද අපි තනියම මොඩියුලර් ක්‍රාෆ්ට් එක ඩිසයින් කරන්න plan එකක් නැතුව මේ තියෙන පොඩක් ලොකු ක්‍රාෆ්ට් එක කොහොමද අපි මේ ඩිසයින් කරන්නේ හැම දෙයක්ම ඔයාලා උගන්වනවා ඔයාලා දිගටම class එක හිටියොත් එහෙම ඔයාලා ලොකු දැනුමක් අරගෙන මාස දෙකක තුල මේ වෙන්න පුළුවන් හරි දැන් ඔයාලගේ තියෙන අර අමතර ප්‍රශ්න වලට මම උත්තර දීගෙන යන්න හරි එකක් අහලා තියෙනවා වාඩ කොටස් ගන්න ඕන. ඒ කියන්නේ COVID-19 අර ඩ්‍රෝන් එකනේ අහන්නේ. ඒකේ කොටස් ගන්න ඕන නම් මෙහෙම අපේ තියෙන පැකේජස් විදියට. පැකේජස් ගැන කිව්වොත් එහෙම මම මුලින්ම ක්ලාස් එකේ ගැනත් කියාගෙන ගිහිල්ලා මම ඒක කියන්නම්. පරක්කු ලැබු කට්ටින්න ක්ලාස් එකේ දැන් අද දවස ෆ්‍රී කියන්නේ ඔයාලට ගොඩක් දේවල් ඉගෙනනවා. මොඩියුලර් ක්‍රාෆ්ට් ෆ්ලයි වෙන්නේ කොහමද? ඒ වලද ඉලෙක්ට්‍රොනික කොටස් විතරයිම ඉගෙනුනේ නැත්තේ. එතකොට ඊළඟ සතියේ අයිරද මේ විදිහටම ක්ලාසස් තියෙනවා. ඊට පස්සේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඉස්සෙල්ලා ආ ස්ලිප් එක ගියර. ගෲප් එකේ මැසේජ් එකක් දැම්මා. ඒ කියන්නේ ඊරදර ඉස්සෙල්ලා සෙන්සුරාද දවසේවත් ස්ලිප් එකේ වා පේමන්ට් එක කරලා ස්ලිප් එකේ ෆොටෝ එකක් මට එවන්න. ඊට පස්සේ මම ලින්ක් එකේ වන්න. මේ වගේ ගෲප් එකේ ලින්ක් එක දාන්න. ඒතර ඔයාලා ස්ලිප් එකේ ෆොටෝ එකේ වඩා පස්සේ ලින්ක් එක දාන්න. ඒතර ක්ලාස් ෆී එක ගත්තොත් එහෙනම් මාසෙකට 2000යි. මාසෙකට 2000යි. ඒ කියන්නේ මාස දෙකයි තියෙන. ඒතර මාසෙකට 4000යි. එතකොට දැන් අහුවනේ පැකේජ් මේ කොටස් ගන්න කොහමද කියලා. එතකොට අපේ පැකේජස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් එකෙන් බිගිනර් ලෙවල් එකේ තමයි කියන්නේ. මොඩියුලර් ක්‍රාෆ්ට් එකක් හදනවා නම් මොඩියුලර් ක්‍රාෆ්ට් එක මේ පැකේජ් එක 17000ක් වෙනවා. ඉගෙනේ. මේක මම ගන්න කියලා කියන්නේ ඔයාලා ගන්නවා නම් ඉගෙනේ. මේ පැකේජ් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඩ්‍රෝන් එක තියෙන පැකේජ් එක ක්වාඩ් කොප්ටර්ස් එක 35000ක් වෙනවා සම්පූර්ණ පැකේජ් එක. ඔයාලා අරගෙන assemble කරලා ෆයි කරන්න තියෙනවා. එතකොට ඒ දේවල් කරන්න ඉස්සෙල්ලා ඔයාලා මගේ ක්ලාස් එකේ වෙලා ඔයා අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ කොහොමද මේවා ෆ්ලයි වෙන්නේ මේක ඉලෙක්ට්‍රොනික කොටස් මොනවද ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. හරි. කොටස් ගත්තත් ඔයාලට මෙහෙම මට මැසේජ් එකක් දාන්න පර්සනලි මට මේ දේවල් ඕනේ අයි මට මෙහෙම ඕනේ නැත්නම් ෆෝල් එකක් දාලා කියන්න ඕනේ මේ දේවල් ඕනේ කියලා. ඒක ඔයාලට පැකේජ් එක හදලි වෙලා ඔයාලට ගෙදරටම ඩෙලිවර් කරන්න පුළුවන් නැත්නම් මේ ඇවිල්ලා ගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම KT board හොයාගන්න. KT board කොහොමද හොයාගන්නේ? KT board කියන එක අපිට ලංකාවේ shops හැමතැනම නැහැ. hardware වල bookshop වල නැහැ KT board කියන එක. KT board එක අපිට ගන්න පුළුවන් ලංකාවේ ගත නුගේගොඩ ජීව ප්ලාස්ටික් කියලා shop එකක් තියෙනවා. ජීව ප්ලාස්ටික් ගන්න පුළුවන්. ජීව ප්ලාස්ටික්යෙන් ගන්න පුළුවන්. නැත්තම් අපිට ගන්න පුළුවන් ජියෝ ප්ලාස්ටික් යම්ම දෙනවා පිටකොටුවේ පිටාවල තිනවා ඒ වගේම ශාන්ති ප්ලාස්ටික් දෙහිවල මේ නුගේ මේ කඩුවෙල ওই පැත්තේ වල තිනවා මම ඒක ලොකුවට දන්නේ හොබිටෙක් එකේ දැන් හොබිටෙක් එකේ වහලා තිනවා හොබිටෙක් එකේ නෑ ඒ වගේම තව ගන්න පුළුවන් පිටකොටුවේ පළවෙනි හරස්සියේදී තිනවා යුනිටෙක් කියලා shop එකක් ඒකෙන් වාට KT board ගන්න පුළුවන් KT board delivery කරන්නේ කොහොම shop එකවත් මේ මොකද ඒක කැඩෙන හින්දා ඊට පස්සේ අහුවා ප්‍රශ්න වගේයක් අයියේ මගේ යාළුවේ transmitter එකක් ගන්න ඕනේ එකක් කීයද transmitter එකක් ගත්තොත් එහෙනම් beginner type එකේ transmitter එකනේ සාමාන්‍ය beginner කිව්වට මේක තමයි මම apply කරන්නේ මේකෙන් මේක රුපියල් 6600ක් වෙනවා මේක sectional transmitter එකක් දැන් එතන මේක දැන් මම marketing කරනවා මේ class එකේ ගණන් කියද්දි මේ ඔයාලා අහනින්ද මම ඒකට උත්තර දෙන්නේ හරිද ඔයාලා ට්‍රාන්ස්මීටර් හරි ඕන බඩුවක් ගන්න නම් මට කෝල් එකක් දෙන්න මේ මග් ගාව නැත්නම් මම වෙන කෙනෙක් හරි කන්ටැක්ට් කරලා දෙන්න. ඊට පස්සේ ෆොගී ප්ලේන් එක ගොඩක් හොඳයි. මේ මට කොවිඩ් ඩ්‍රෝන් එක හදන්නේ මේ ස්කයිවෝග 30AESC ටික විතරක් ගන්න පුළුවන් අනිත් බඩු ටික අරන් දෙන්න. ඔව් ස්කයිවෝග ඒ ස්කයිවෝග එකට යන්න බැලුවේ. ඒක ගණන් ටිකක් ඒ මේ බ්‍රෑන්ඩ් එක. මං දාපු ඉන්නද? ඔව් අයියේ. ඒ තන දාලා තියෙන ගොඩක් ඒ දේවල් මේ ගොඩක් ගණන්. වඩ ඔඩරක් අඩුවට හදාගන්න පුළුවන්. ස්කයිවෝගනේ මම වඩ ඕන්නම් හරි මට ස්කයිවෝගුණක් දෙන්න පුළුවන්. ඒක ටිකක් ගණන්.
ඔයාමට මැසේජ් එකක් දාන්න ඒක වෙනවා ඒක ගාන මට මැසේජ් එකක් ගාන මැසේජ් එකකින් දාන්න හරිද ඊට පස්සේ ෆොගී ප්ලේන් එක ගොඩක් ෆොගී එක තමයි මම උනත් මුලින්ම ප්ලේන් එක ඉදිරිය ෆ්ලයි කරේ ෆොගී ගොඩක් හොඳයි කේටි බෝඩ් හොයාගන්නේ කොහෙන්ද මම කිව්වා කේටි බෝඩ් හොයාගන්නේ ලංකාවේ දින ඔපිටෙක් එකේ හරි ප්‍රශ්න වල උත්තර අපිට දෙන්නේ දන්න කට්ටිය केटी बोर्ड का प्राइस एक तो हेम सामान्य वही मंकी चप्पलिंग करना पड़वा अटा हाथ बोर्ड अब यूनिटेक्ना कैल कपल करना पड़वा अटा हाथ कैल लगना अडी अटा हाथ लुक कैल अडी अटा हाथ कैल रुपये दस पण हाँ एक प्लेन तुना खदान पड़वा सामान्य ओल्ड फोक तुना खदान लुक आगे तुना खदान पड़वा अये अपीट वेल बड़ा बिल अब चप्पे ना वाले मे ऑनलाइन तम एक डैमेज मना ही नहीं रहेंगे प्रश्न देता है मैं गिरना बोला मैं तरह से दिन हो गया हरी ता प्रश्न दिन ना गान मर था वजह क्या नोने मैं क्लास से क्या देंगा फिर ने वाला क्लास से करे जॉइन ने ना वाला मैं मर स्लिप पे के फोटो के दान निश्चय ला मर ग्रुप पे के मैसेज आता है ना मैं क्लास से रहने वाली है हर ग्रूप दाने मेसेज मट पर्सनल मेसेज ग्रूप मम क्लास हर वाल अद गुड़े वाले क्लास अभी इलाने सी एवं गुड़े वाले अर्थम मैं गुड़े वाले मैं वाले सती अंदे क्लास जो मट मेसेज मैं ग्रूप मेसेज वाल ग्रूप मेसेज मैं क्लास इनवा අයියේ ඔව් අයියේ මේ හැම ට්‍රාන්ස්මිටර් එකකටම හැම රිසීවර් එකක්ම හරියන්නේ නැද්ද නෑ 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 ඒ කියන්නේ මෙහෙමයි දැන් ගත්තොත් එහෙම ඒ බ්‍රෑන්ඩ් එකත් එක තමයි ඒක වෙනස් වෙන්නේ දැන් ඔයා හිතන්න ඔයාගේ ට්‍රාන්ස්මිටර් එකට ඔය රිසීවර් එක දාලා තව කවුරු එකක් කැරියට පස්සේ ඔක බයින්ඩලා කනෙක්ට් වෙනවානේ ඒ නිසා එහෙම කරන්නේ නැහැ අනික දැන් අපි ට්‍රාන්ස්මිටර් ගත්තත් ෆ්ලයි ස්කයි ගත්ත කියමු ෆ්ලයි ස්කයි එක රිසීවර් එකක් මේකට බයින්ඩ් කරන්න බෑ මේක රිසීවර් එකක් ඒකට බයින්ඩ් කරන්න බෑ අයි මංගව තියෙන්නේ ওই જાති මයික්‍රෝෆෝන් එකක් ඒකට ඉතින් ඒකට ඒකත් එක්ක මුලින්ම හම්ුණා රිසීව් එකක් දැන් ඊට පස්සේ පස්සේ තව එකක් ගන්න ඕන නම් කොයි වගේවද ගැලපෙන්නේ උඹට මේකටම හරියන එක ගන්න ඕන මේකටම හරියන එකක් තමයි ගන්න ඕන වාලේ ඒ කියන්නේ මේ මොකද මේ කනෙක්ට් වෙන්නේ නැහැ පොඩ්ඩක් හොයලා බලන්න සමහර જાති තියෙනවා දැන් අපි ගත්තොත් මෙන්න මේ ට්‍රාන්ස්මීටර් එකේ රිමෝට් මේ රිසීව් එක මේක ගොඩක්ම මේ මේ සිෆු කියන බ්‍රෑන්ඩ් එක ඕකයි සිෆු ට්‍රාන්ස්මිටර් ගන්නේ 6 තන ඔව් මේක මේකේ රිසීවර් එක සමහරලාට මේකට බයින්ඩ් වෙන්න පුළුවන් මම ඒක ටෙස්ට් කළා නෑ සමහරලාට ඒක හරියන්න පුළුවන් පොඩ්ඩක් ඒක හොයලා බලන්න මම ඒක කළා නෑ ගොඩක් මොදයි ඉතින් මේකම එකක් ගන්න එක මේකේම තිනවා ගන්න මම දැක්ක හොබිටෙක් මම ඒ ට්‍රාන්ස්මිටර් එකක් ගත්තයි මේ අර වාගේ ඩ්‍රෝන් එක හදන එක ඒක තිනවා ලංකාවේ ගන්න ඔව් මේක ලංකාවේ තිනවා මේක නම් මේකනම් ඇස්තරම ගන්න එපා ඊට වඩා මේක හොඳයි මේ જાතිය හොඳයි දැන් මේක තමයි මම බා මේකෙන් දැන් මම මේකත් ෆ්ලයි කරා මේක අවුලක් නැහැ ටික කාලයක් ඇති පොඩ්ඩක් අවුල් වෙන්න ගන්නවා මේකනම් කිසිම අවුලක් නැහැ හොඳම ට්‍රාන්ස්මීටර් එකක් මේක මේක ගානත් එක්ක බජට් එකට යන හොඳ ට්‍රාන්ස්මීටර් එකක් මේක ඕක ලංකාවේ තියනවාද අයියේ ඔව් මේක අපි ගාව තියනවා ගන්න අයියට මම එදා ෆොටෝ එකක් ඇව්වා ඕකේ දරාසකෙන් මම ගන්න ඕඩර් කරන්න ඔව් මේක කී දරාසෙ කී 6200 ගානම තමයි उंट तीन दस गाने तीन दस गाने
මේක හොඳයි මේ ට්‍රාන්ස්ලේටර් කිසිම අවුලක් නැහැ මේ ගොඩක් හොඳයි චීප් ට්‍රාන්ස්මීටර් එකයි රිසීව් එකත් හම්බෙනවා ඔව් අපි ට්‍රාන්ස්මීටර් එකක් ගත්තදී අනිවාර්යයෙන් රිසීව් එක හම්බෙනවා එහෙම හම්බෙන්නේ නැත්නම් ඔය එක ගන්න එපා අනිවාර්යෙන් මේක ට්‍රාන්ස්මීටර් එක කියන්නේ ආයි තින්ක් රිසීව් එක කියන්නේ අනිවාර්යෙන්ම තියෙනවා අයියෝ ඔයා ට්‍රාන්ස්මීටර් එක බ්‍රෑන්ඩ් එක මොකද්ද ආ මේක මයික්‍රොසොන් කියලා එකක් i6 එක ඔව් මම මෙමෙ මම ඔයාලට කොහමද මේ ක්ලාස් එක ඇද්දි මම ඔයාලට ඩ්‍රෝන් එකකට ප්ලේන් එකකට හරි පාවිච්චි කරන හොඳ ට්‍රාන්ස්මීටර්ස් ගැන කියලා දෙනවා මම දැන්ට නිකන් කිව්වොත් එම ෆ්ලයි ස්කයි කියන ට්‍රාන්ස්මීටර් එක හොඳයි ඊට පස්සේ මම දැක්ක මේ ට්‍රාන්ස්මීටර් එක හොඳයි ඊට CD6B එක නම් ගොඩක්ම හොඳ නැහැ මොකද මේ අය අයියාගේ WhatsApp නම්බරේ මොකද්ද ආ මම නම්බර් එක දාන්න अरे मंग और ग्रूप पे डाल देना और पेमेंट करा रहा स्लिप पे की फोटो मेरे नंबर पे डालना मेरे नंबर पे डालना मामा मैं तुम्हें कमेंट करता मैं मैसेज करता इसका सीडी से कि मामा गाओ दिए ना ये वो कहते हैं कि होंडा ये प्रश्न है මවුලක් නැහැ ඉතින් මෙහෙමයි අයිය මේ ඔයා මේ කවිදු අයියා කියලා අයියා කෙනෙක් දන්නවද නෑ මල් මන් දන්නේ මම යාට කියලා තමයි ගත්තේ අර YouTube channel 10ක මේ අර ඔගොල්ලෝ ඔයා දන්නා මේ අර ඉස්කා RC Academy SLRC මම යාට කියලා තමයි අර පාර්ට්ස් ගත්තේ කවිදු මං එහෙම ලොකුවටම දන්නේ නැහැ මල්ලි ඉස්කා යාරේ මම के देव मैं करने मामा मामा खाली तू किने किनारा अंदर में अये आर सी प्लेन हेड वाई कैमरा का खाई करने वाला सामान्य की ये कटवा के वडे अब हमें करके न पुरवाने